बुध बन महाकरुणारिन 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 नमस्कार ऐतिहासिक दिन मंगिताणिकंद रज महाविहारस्थानी ऐतिहासिक वटिनाक सह मे वेडपिल संबंधव पुंची अनुशासन सह पिलिगनीम सदा पिलिगनीमे කතාවක් එහෙම නැත්නම් දේශනයක් කිරීම සඳහා විහාරවාදී ගෞරවනීය ලොකහාමුදුරන් වහන්සේට මා මේ අවස්ථාවේදී ගෞරවපූර්ව නමස්කාරක ආරාධනා කර සිටිනවා කවුරු සාදු කියන්න කොහේන නැවත වාරයක් මිදින්නගේ මෙතන එහා පැත්තේ වැඩම කරන ලද ගරු කටයුතු මහා සංගරුවණින් අවසරයි दहम श्रवणे किरीमट पेमिनी सिलोम सदहवत पिंगतुनी अद दिदास विसिहतरे जनवरी मास विसियाट दिनाई अपे विहारस्थाने इताम वेदगत आनिसंसदायक महापिंकमक सिदुकर गानताई अन्नी इति में महापिंकम सिदुकर गानत मूलिक वसें अधास सुधास यमुकले कोल्लांकुलम प्रदेशे जीवत्तेन अपे दायक सेनारत्न महात्म्याय
එතුමාගේ කාලාන්තරයක් තිස්සේ මේ අදහස තිබුණා අනේ අදහස අපි දායක සභාවත් එක්ක සාකච්ඡා කරලා අද දවසේ මේ පින්කම සිදු කර ගන්නට මේ දක්වා සිදු කරගත් කාර්යයයි ඉතින් මට පැවරිලා තියෙන්නේ වැඩම කරන ලද සාමින්හන්සේලා පිළිගැනීමයි මා ළඟින් මේ වැඩ ඉන්නේ මුල් කිරිගල රජ මහා විහාරයේ නායක සාමින්හන්සේ හබරලව විජිත නන්ද නායක සාමින්හන්සේ අවසරයි සාමින්හන්ස ඔබ වහන්සේගෙන් අවසරයි ඒ වගේම ඉහළගම පොත්ගුල් පොත් පෙතන්මලු රජ මහා විහාරයේ නායක සාමින්හන්සේ උන්වහන්සේ පේද්දගම සිරිසිසීවිලි සාමින්හන්සේ අවසරයි සාමින්හන්ස ඔබ වහන්සේගෙමුත් උන්වහන්සේ මම පිළිගන්නවා අවසරයි සාමින්හන්ස ඒ වගේම අපේ ධර්ම දේශනාවට වැඩම කළේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් ඔබ දකිනවා කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වුණු ධර්මාසනයේ වැඩ සිටින ගල්ක්‍රියාගම ඒ විහාරස්ථානයේ වැඩ සිටින අපේ ලොකු සාමින්හන්සේ කාගම සිරිනන්ද සාමින්හන්සේ උන්වහන්සේගේමුත් අවසරයි උන්වහන්සේ ඉතාම ගෞරවයෙන් අපි සාදු කියලා මේ ප්‍රදේශවාසී සියලු දෙනාම උන්වහන්සේ පිළිගනිමු සහ අනිකුත් වැඩම කරන ලොකු සාමින්හන්සේලාත් ඉතාම ගෞරවයෙන් සාදු කියලා පිළිගනිමු. ඉතින් අපේ විහාරස්ථානෙට අද ලස්සන දවසක්. මේ ප්‍රදේශයේ සුද්ධ පවිත්‍ර වෙලා හැම තිබිච්ච තැනක් නෙමෙයි සාමින්හන්ස. මේ ප්‍රදේශයේ සුද්ධ පවිත්‍ර කරලා අපේ දායකයෝ සහ අනිකුත් ඇවිත් අය පැමිණලා ඉතින් දහම් මහන්ට දහම් ශ්‍රවණය කරන්නට පසුබිම සකස් කළා. ඒකත් බොහෝ පිං. ඉතින් අද ඔබ හැම දිනාටම දහම් ශ්‍රවණය කරගන්නට අවස්ථාවක් ලැබුණා. සාමින්හන්ස මම ආවේ 2003 ජූලි 14 වස් සිටින්ටයි. ඉතින් වස 3 මාසයයි ගත වෙන්නේ. ඊළඟ මාසේ කටන චිවර මාසේ අවුරුදු දෙකක් පායලා සාමින්හන්ස 2003 ඔක්තෝබර් 26 වෙනිදා රාත්‍රියේ පිරිත් මණ්ඩපයේ ගහන්නේ එදින තමයි ධාරානිපාත වර්ෂාවක් ඇදහැළුනේ අවුරුදු දෙකක් පායලා මතක ඇති කට්ටියට ඉතින් ඒ වස හිටලා යන්නයි ඕනේ. ඉතින් අවුරුදු දෙකක් යන්න නොදී රෑදවල් දෙකේ ඒ හිටිය දායක ඇත්තු නෑ. අද ඒ ඇත්තු අපි සිහි කරන්න ඕනේ. ඒ වැඩි හිටිය දායකයෝ මාව රැකපි. ඒ දායක ඇත්තු නෑ. හුඟක් අය නෑ වැඩි හිටියෝ. ඉතින් සාමින්හන්සේට ධර්ම දේශනා සඳහා ඉඩ දෙන්නට ඕනේ. ඉතින් ඒ රැකලා මේක ගොඩ නගන්නයි ඕනකම තිබුණේ මිනිස්සුන්ට දායකයන්ට. ඉතින් මේ දක්වාම මේ විහාරස්ථානේ සංවර්ධනයක් වුණා නම් යම් විදිහකින් හරි ඒ දායක අයගේ ශක්තිය සහ මගේ උදව්වෙන් ඉතින් තවත් බොහෝ මේ විහාරස්ථානේ අපි ආරම්භ කරලා තියෙනවා.
ඒවා ගොඩ නගන්නට ඕනේ ඒවට කාලෙ ගිහිල්ලා තියෙනවා අපහසුකම් නිසා කොහොම නමුත් ගොඩ ගන්න මේ අපේ ඉදිරියේ තියෙන දාගබ කිසපූරු වලට අයිති එකක් ඉතින් පැරණි දාගබක් ඉතින් මේක දැන් ගරා වැටිලා මං ආවට පස්සේ ටිකක් ගරා වැටිලා තියෙන සෝදාපාලුට ලක් වෙලා ඉතින් මේව ගොඩ නග මේව පිංකම් ප්‍රදේශයේ සෑම පළාතේ හැමෝ කෙනෙක්ගෙම හිත යෙදෙන්නට ඕනේ ඉතින් අර කුක්‍ර මිත්‍ර කතාව එහෙම කියනවනේ දාගබක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නිර්මාණය කිරීමෙන් ඒ ආයත ලැබිච්ච ප්‍රයෝජනීය ඉතින් ඒ නිසා ඒ වගේ මෙවට ගොඩ නගන්න විහාරස්ථානය කියන්නේ මගේ එකක් නෙමෙයි ප්‍රදේශي සියලු දෙනාගේම අයිති තැනක් ඒක හැමෝම ඇහැ ගැටෙන්නට ඕනේ අද් දෙක එකතුර නල්ලතරත් ඉහෙලින් වන්දනා කරන්න පුළුවන් පූජනීය තැනක් ගොඩ නගින්නට ඕනේ ඉතින් අපි සේනරත් මහත්මයාට බොහෝ පිං ද මේ වගේ අවස්ථාවක් ගොඩ නගන්න අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධීකරණය කරලා උන්වහන්සේ අනුකම්පා කරලා අපිට මේ අවස්ථාව ලබලා දුන්නා මමත් ගියා ජනවාරි පළවෙනිදා උන්වහන්සේට ආරාධනා කරන්න බොහොම ආදරයෙන් අපි පිළි අරගෙන මේ ආරාධනාව පිළිගත්තා ඉතින් ඔබ වහන්සේට බොහෝ පිං ස්වාමීන් වහන්සේ අපේ විහාරස්ථානයට වැඩි සම්බන්ධයෙන් වැඩවීම සම්බන්ධයෙන් ඉතින් බොහෝ දේවල් කතා කරන්න තිබුණත් ඔබ වහන්සේට ආරාධනා කරනවා ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ මේ ආපිසියලු දිනාගේම සිත් සතන් පෑදෙන්නට ඔවුන්ගේ යහපත් ජීවිත ගත කරන්නට සදහැවත් ජීවිතයක් ගත කරන්නට සංසාරේ සතර අපාගත ජීවිත වලින් ගැලවිලා සංසාරේ නැවත සුගති ජීවිත වල ලබන්න ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉවහල් වේවා කින ප්‍රාර්ථනාවෙන් ඔබ වහන්සේට තාම ගෞරවයෙන් ආරාධනා කරන මෙතෙන් පටන් ධර්ම දේශනාව සිදු කර දෙන ලෙස කවුරුත් සාදු කියා සේනම් සියලුම දිනාට මේ පන්සලේ වටිනාකම සහ මේ ධර්ම දේශනාව සංවිධානය කිරීම සම්බන්ධව අපේ ලොකු හාමුදුරන් වහන්සේ පැහැදිලි කිරීමක් කරා ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර අතර මං හිතන්නේ අපේ ලොකු හාමුදුරන් වහන්සේ ගැන ඔබට අමුතුවෙන් පහදා දිය යුතු නැහැ මේ ප්‍රදේශය ඉතාම දුෂ්කර ප්‍රදේශයක් ඒ වගේම තමයි ඒ සේනාරත්න මහත්මයාගේ අපිට ඇවිල්ලා කියපු යෝජනාව මල්පල ගන්නන්නට මේ සතර පේරුවේ දායක මහත්ව මහත්මීන් මේ දුක් මහන්සි වෙලා දෙන ආධාරයෙන් අපි ධර්ම දේශනය පවත්වමු බුදුන් වහන්සේගේ දේශනය අනුව බුදුන් වහන්සේගේ දාණය අනුව උතුම්ම දාණය ධර්ම දාණය කියන එක බෞද්ධ අපි සියලු දෙනා දන්නවා ඉතින් වැඩිය කතා කළ යුතු නැහැ ඒ නිසා මා මේ අවස්ථාවේදී අපගේ දුරපැහැර ප්‍රදේශයක සිටලා වැඩම කර ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ වගේම මේ ප්‍රදේශයේ වාසය කරන අපි වෙනුවෙන් ආරාධනීය පිළිගෙන කාලයට අවශ්‍ය ආකාරයට ධර්ම දේශනාවක් සිදු කිරීම සඳහා ගල්කිරියාගම සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදා ධර්ම උපදේශක ශාස්ත්‍රපති පේ පඬිත ගෞරවනීය පඬිත කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේට අප වෙනුවෙන් අනුකම්පා කරලා ධර්ම දේශනීය පැවැත්වීම සඳහා දහත් වට්ටිය ආරාධනා කිරීම සඳහා අප සමිතියේ ගරු සභාපති ඩී.එම්. ගුණතිලක මහත්මයාට ගෞරවපූර්වකව ආරාධනා කරනවා උන්වහන්සේට අප වෙනුවෙන් ධර්ම දේශනා පැවැත්වීමට ආරාධනා කිරීම සඳහා साधु साधु सा अवसराय अपि हामद्रुणी धर्मानुशासन श्रवणे किरीम संधा पिमा सेलु देनाम सुदुसु पहसु तनकिन असुंगेन
පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ
දන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය මිච්ඡ පරමංච ලාභං සීලානුමුත්තානුමතං සුතංච ධම්මානුමත්තිචාලීනතා ච අත්තස්ස ද්වාරා ප්‍රමුඛා ජලේති වැඩමෝ වැඩ සිටින නවගත්තේගම මුල්ලේගම ඓතිහාසික රාජමහා විහාරාධීශ්වර පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ගරු කටයුතු මාගේ ගුරුදෙව් මාහිම්පාණන් වහන්සේ ගල්ගමුව පහළගම පෙතම්මලුව රාජමහා විහාරාධිපති විශ්‍රාමලා විද්‍යාලාදී ප්‍රතිගරු කටයුතු අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඌරියාව පුරාණ රාජ මහා විහාරාධීශ්වර ගරු කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන පූජනීය මහා සංඝරුවනි අවසරයි ऐतिहासिक पुराण ऊर्याव राज महा विहारीय सतर पेरवे दायक कारकादीन अतुल मैं उत्तम अवस्थावट धर्म श्रवणा बिलासीव फमिना सुंगेन सिटिन सत्पुरुष सदहबर कारुणिक पिन्वतुनि पिन्वतियनि भाग्यवतु तथागत अमामेनि बुदुरजानन वहन्से දේශනා කොට වදාළ නිර්මල දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් මේ ඌරියාව රාජමහා විහාරී ඓතිහාසික චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සිට දේශනා කරන්නට සූදානම් වන්නේ ලෞතර තථාගත ධාතුන් වහන්සේ නිදහිත महारातन वहन्सेलागे दातुन वहन्सेला निदहित मे चैत्य राजानन वहन्से अभियस सिट वर्तमाने माहट धर्मदेशनावा पवत्वीमट लबीम गन मा अतिशय सतुटु वेनो मे शासनिक गमन मगे भो भिक्षुन वहन्सेलाट नोलबेन ලංකාවාසීන්ට නොලැබෙන ලෝකවාසීන්ට නොලැබෙන පුණ්‍යවන්ත අවස්ථාවක් තමයි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු තුනුරුවනේ ආශිර්වාදයේ බලයෙන් මට මේ ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාව මා භුක්ති විඳින ගමම්ම ඒ ලෞතර ශාසනයේ ආශිර්වාදය ඔබට ලබන්නට මඟ කියන්නට පින්සිතින් මේ අවස්ථාව මට ලබා දුන්නේ එච්.එම්. සේනාරත්න මහත්මයා
දැනට වසර කීපයකට පෙර සිට අපේ විහාරස්ථානයට ගිහිල්ලා බොහෝ ආගමික කටයුතු වලට සහසම්බන්ධ වෙලා ශ්‍රමදාන කටයුතු වලට සහසම්බන්ධ වෙලා විහාරස්ථානයේ ගොඩනැගෙන යම් යම් විහාරාංගෝපාංගයන්ගේ දායකත්වයන්ද දරමින් පුණ්‍ය කර්මයන් රාශියක් සිද්ධ කළා. ඒ සිද්ධ කරන අතරවාරයේ මගෙන් ධර්මානුශාසනා සඳහා ආරාධනා දෙවරක් පෙර ලැබුවා. එසේ ලැබුවත් විවිධ සම්බාධක නිසාවෙන් ඒ අවස්ථා දෙකම ගිලිහි ගියා. මෙවර ධර්මානුශාසනා සඳහා දින වෙන් කරලා දෙන දවසේ එතුමා වෙනුවෙන් දිනයක් මුලින්ම වෙන් කරන්නට මං අපේ රියදුරු පුතාට කියලා තිබ්බා. ඒ අනුව තමයි මේ දිනේ වෙන් කළේ. ඒ දිනේ වෙන් කරන්නට අපේ මුල්ලේගම ඓතිහාසික රාජමහා විහාරාධිපති ගරු කටයුතු නායක හාඳුරුවෝ මට හතර පස් ගමනක් සිහි කැඳවවුවා අර කොල්ලගේ දිනේ දෙන්න කියලා. මං ඒ නිසයි විශේෂ අවස්ථාවක් හැටියට දුර ධර්ම දේශනා පවත්වන්නට මේ වසරේ බාර නොගත්තත් මේ තරම් දුර ප්‍රමාණයක් ගෙවාගෙන ඇවිදිලා බණක් කියන්නට අවකාශය ගත්තේ. පින්නතුනි, අපි ජීවිතයේ ධර්මානුශාසනා ශ්‍රවණය කරන එක අතීතයට වඩා වර්තමානයේ තිබුණා වුවද අතීතයේ තරම් ප්‍රයෝජන ගන්නේ නැතිකමක් තියෙනවා. ක්‍රිස්තු පූර්ව ගණන්වල නිර්මාණය කරන්නට යෙදුණු ඓතිහාසික මාණික්කම් කන්ද රාජමහා විහාරස්ථානය මේ. පෙර රජදරුවෝ තමා නිර්මාණය කරවලා තියන්නේ රටවැසියා සමග. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන උත්තම සංස්කෘතික තේමාව යටතේ ආධ්‍යාත්මීය තේමාව යටතේ තමයි මේ ශ්‍රී ලංකා ද්වීපයම සංවර්ධනය කරලා තියෙන්නේ. ඌරියාව ඓතිහාසික රාජමහා විහාරයට යාබදව කරවන ලද වාපී කර්මාන්තයෙන් කෙත් වත් අසද්දව මානවයාගේ ජීවය සනාත කොට තුනුරුවන් වැඩ ඉන්න විහාරස්ථානයක් කරවා සුපෝෂිත ගමේ ජීවය සුරක්ෂිත කරන අයගේ ආධ්‍යාත්මය ගොඩනගලා නිර්වාණගාමි ගමන් මගක තබන්නට පෙර රජදරුවන් විසින් කරවා දයට දායාද කළ මාණික්කම් කන්ද රාජමහා විහාරස්ථානය ඔබට මට අපට නොතේරුණාට බොහොම වටිනවා. මීට වඩා ආලෝකමත් වපසරියක් කරන්නට පුළුවන් සුන්දර තැනක් මේ. පුණ්‍යවන්ත භූමියක්. ඔබට නොතේරුණාට මහරහතුන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් ස්පර්ශය වුණු පෙර රජදරුවෝ දම්සභා මණ්ඩප කරවා ධර්මය ශ්‍රවණය කරන ලද මේ පුණ්‍ය භූමියේ සිට බණපදයක් අහන්න ලැබීමම වාසනාවක්. ඒ උදාරතර වාසනාවන්ත පිම්බිමේ සිට අද ඔබට මේ ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. පින්නතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා සබ්බදානං ධම්මදානං ජිනාති. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දානය තමයි මේ පිරිනමනු ලබන්නේ ධර්මදානි. හාමුදුරුවනේ බණ කණ්ඩද අපිට ජීවත් වෙන්න බැරුව ඉන්නේ. එහෙව් එකේ ධර්මය මොකටද?
ජීවත්වෙන්න බැරි වෙලා තියෙන්නේ ධර්මයේ නැති හින්දා පුතා රටේ පහළ වෙච්ච රජවරුන්ට ධර්මයේ තිබුණෙත් නැහැ මැතිවරුන්ට ධර්මයේ තිබුණෙත් නැහැ ඇමතිවරුන්ට ධර්මයේ තිබුණෙත් නැහැ රාජ්‍ය සේවකයන්ට ධර්මයේ තිබුණෙත් නැහැ ඒ අය යටතේ ජීවත් වෙච්ච රටවැසියාද ධර්මයෙන් පිටපැනලා ගියපු නිසාවෙන් හිඟා කන තැනට එනකන් ඇවිදිලා ධර්මයේ තිබුණා නම් පුතා මේ වාගේ වාසනාවන්ත රටක් ලෝකේ අය නැහැ මන් ලෝකේ ඔය දියුණුවයි රටවල් සියල්ලෙම පාහේ ඇවිදලා තියෙනවා ඒ වාගේ පින්නතුනි මාස 6ක් බවභෝග වෙවෙන්නේ අනිත් කාලයන්හිදී ගහක දැල්ලක් කොලයක් මලක් ගෙඩියක් අලයක් කරලක් දකින්නට නැති සීතල හිම කුණාටු වලින් වැසී ගිය අයිස් කඳු වලින් වැසී ගිය දැවි අලු වී යන රටවල් තමා තියෙන්නේ 365 දවසේම ගස් දලුලා මින් මල් ළමින් කොළ ළමින් ගෙඩි හැදෙමින් අල බහිමින් කරල් හැදෙමින් තියෙන මේ ලෝකේ වාසනාවන්ත රටක් තියනවා නම් ඒ මේ ශ්‍රී ලංකා ද්වීපයමයි ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව ඉන්දිය සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය ශ්‍රී ලංකාව පුණ්‍යවන්ත වූ මිනිසුන්ගෙන් සුසැදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසෙන් සමන්විත වෙච්ච මේ ශ්‍රී ලංකා ද්වීපයේ මුල් කල රටවැසියෝ නිර්වාණ අවබෝධයෙන් සැනසීමට පත්තුණු පුණ්‍යවන්ත දේශයක්. ජාතියක දේශයක වර්තමාන රටවැසියාගේ අවාසනාවට ලෞකික රාගික කෙලස් බර අඥානවන්ත ජනයා පාලකයෝ වීම සසුන්ගත වීම මේ දුර්ගුණයන් පිරිච්ච සමාජ ක්‍රමයට මූලික වෙලා තියෙන. සද්ධර්මයේ මත පිහිටියානම් ගිහියෝ සහ පැවිද්දෝ මේ අවාසනාවන්ත වකවානුවක ජීවත් වෙන්න අපට වෙන්නේ නැහැ. සස්රීක ප්‍රීතියෙන් ජීවත් වෙන පුණ්‍යවන්ත ගමනක් යන්නට පුළුවන් වාග්ය අප අතේ තිබ්බා මුතුන් මිත්තෝ ඒ අතේ තියපු දේ විසි කරලා දාලා ලෞකිකව රාගිකව අවස්ථාවට වහල්ුන් බවට පත් වෙලා කෙලස් බර ලෝකයේ සැප හොයාගෙන ගිහිල්ලා ලබාපු විපාකය තමයි මේ විඳින්නේ බුදුහාඳුරන්ගේ ධර්මයට පිටුපාලා මම අර නිවේදක මහත්තයා කියනවා අහගෙන හිටියා ලෝකේ වටිනාම දාණය ඔබයි මමයි දන්න එහෙම නේද කිව්වේ ඔබයි මමයි දන්න ලෝකේ වටිනාම දාණය මේ දෙන්නේ කිව්වා මොකද්ද දන්නේ ඈ ඌරියාවේ උන් දන්නවා ධර්මයේ වටිනවා කියලා ආබලන් රාජමහා විහාරයයි වැවයි දෙකම කැලේට ඇරලා මූකලම් වැදෙනකන් හිටපු ඌරියාවේ අප්පලා දන්නවා බන ඈ දන්නවා ධර්මයේ නෑ ධර්මයේ දන්නේ ධර්මයේ දන්නවා නම් මෙහෙම වෙయ్యයි නේ ඌරියාව මූකලම් වදිද නෑ එහෙම වෙන්නේ නෑ අපේ හාඳුරෝ මතක් කරුවේ බණ අහන්න මේ සදාබර මළුව පවිත්‍ර කරලා ගත්තේ සුද්ධ පවිත්‍ර කරලා ගත්තේ මේක දැනට මාසෙකට ඉතර උඩ දියවිලා බැලුවා නා ඌරියාවේ වල්ලූරෝ ගොඩ මේකේ ඉඳ ඇති එහෙම මූකලම් බැඳිලා තිබුණ හැබැයි බලන්නකෝ ධර්මයේ මොනතරම් වටිනවද කියලා බණ පදයක් කියන්නත් කලින්ම සුන්දර මලුවක් නිර්මාණය වෙලා බණ කියන්නත් කලින් තුනුරුවනේ ආශිර්වාදේ මොන තරම්ද
මේ මිනිස්සු තවම සදහැ බරයි මායි අපේ පෙතම්මලු රාජමහා විහාරාධීශවර ගරු කටයුතු අපේ නායක හාමුදුරුවෝයි එන ගමන් කතා වෙවි ආවා බුදුහාමුදුරුවෝ ඇතුළු මහරහතන් වහන්සේලා වඩිනකොට මිනිසුන්ට මොන තරම් සද්ධාව තියෙන්නේ ඇද්ද පිරිනිවන් පාල වසර දහස් ගාණක් ගිහිල්ලා මේ වර්තමානයේ වෙනකොට හාමුදුරුවරු බොහෝ කුලප්පු හැදිලා එක එක නොහොඹිනාකම් කරනවාද පෙනිපෙනි තවම සදැහැති මිනිස්සුන්ගෙන් ගහනයි මේ එන හැම මිනිහෙක්ම පා ගමනින් දුර ගෙවාගෙන යොදුන් ගණ අනේක විද සම්බාධක මැද්දේ මේ මාණික්කම් කන්ද රාජ මහා විහාරස්ථානයට එන්නේ බණ අහන්නනේ තුනුරුවන්ට තියෙන ලැබිකම නිසානේ කියලා අපිට හිතුණා අපි කතා වුණා ඇත්තටම අපි හැමෝම භික්ෂුන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් උපාසකයෝත් උපාසිකාවෝත් පිළිවෙතින් සැරසී පිළිවෙලින් හිටියානම් මේ අහිංසක බාල පරම්පරාව කොච්චර පුණ්‍යවන්ත වෙයිද අපි එතෙන්ට නැමිලා නැ අපි එතෙන්ට හැදිලා නැ අපි එතෙන්ට පරිවර්තනය වෙලා නැ අපි ඒ ගමනේ යෙදිලා නැ ඒ නොයදුනේ වෙන කිසි දෙයක් නිසා නෙමේ ධර්මයේ වටිනවා කියලා අපි නොදුටු නිසා කෙලස් බර ලෝකේ తాවකාලික තෘප්තියෙන්ට වසඟ වී මේ ඉන්ද්‍රියන් කුණු වෙලා යන ඉන්ද්‍රියම්ව සන්තෝෂ කරන්න ඔට්ටු වෙනෝ නේ දැන් මේ ගලේ ඉඳගෙන බණ අහලා නැගිටින්න කලින් මෙතන ලොක්කෙක් දෙන්නෙක් මැරිලා වැටුණෝ අදින් ඉවරයිනේ ජීවිතේ ඈ අදින් ඉවරයි ජීවිතේ පොඩි කාලෙයි පුතා තියෙන පෙරේදා මාව බලන්න කියලා ආවා කුරුණෑගල මාවතගම අයියන්ඩි කෙනෙක් ඒ අයියන්ඩිට ලොකු ලී මෝලක් තියෙනවා මං ධර්මයේ අයියා කියලා කියන්නේ ඒ ධර්මයේ අයියා තමා මගේ පන්සලේ තියෙන දෙමහල් සංඝාවාසයේ සම්පූර්ණම වහලය නිර්මාණය කළේ ඒ අයියාගේ දෛවය විසින් ඒ අයියාගේ හිතට දීලා තියෙනවා හාමුදුරුවෝ බලන්න යන්න ඕනේ ඉක්මනින් කියලා අටමස්ථානේ වඳින්න ඕනේ කියලා හැඟීමක් ඇවිල්ලා පෙරේදා අටමස්ථානයත් වන්දනා කොට මගේ පන්සලටත් ඇවිදිලා දරුවයි බිරිඳයි නෑයෝ එක්ක හිතවතුන් එක්ක ආපහු ගියා ඊයේ රාත්‍රියේ පාන්දර අද උදේ පාන්දර ඒ අයියා මැරුණා මං හිතේ මලගමට යන්න තියෙනවා මිනිහෙකුගේ ජීවිතේ පුතා මොන වෙලාවේ කොතනක අහිමි වේදයි කියන්නට බැරි අස්තිර එකක් ඒ වුණාට අපට දැනෙන්නේ නැහනේ නේද මාණික්කම් කන්ද රාජමහා විහාරස්ථානයේ හරි කමන්නේ ගිලින්න පුළුවන් නම් ගිලින්න තමයි ඉන්නේ බලාගෙන ඈ මේ ගල් කන්ද පෙරලලා ගන්න තියනවා නම් බලන් අරක ඇතුලේ තියෙනවා ඈ මාණික්කම් කන්දනේ එයින්දා නොමැරි ඉන්න වාගේ මේ කලා මෙව්වාට ඔට්ටු වෙනවා පෙරේත සෙයියාවෙන් සංසාර ගමනේ ස්වභාවය දන්නේ නැති පාපතර හැඟීම් වලට වහල් වෙච්චි අසත්පුරුෂයෝ කාලකන්ණියෝ මේකේ බෝ වෙලා වාසනාවන්ත පිම්මන්ත ජීවිතයක් ගත කරමින් ලෝකයේම ආශිර්වාදයේ ගෞරවය ලැබමින් මොන තරම් ගරු කටයුතු ගමනක් අපට යා හැකිද නමුදු අපේ අන්ධභාවය නිසා තෝරා ගන්න තේරෙන්නේ නැහැ හොඳ දේ සහ නරක දේ අවබෝධ කරගෙන නරක දේ අයින් කරලා හොඳ දේට නැමෙන්න අපට තේරෙන්නේ නැහැ ඒ අවාසනාවන්ත භාවයේ තියෙන ඒ නිසා ජීවිතය දැක දැන අඳුනාගෙන පුණ්‍යවන්ත ගමනක් යන්න මේ වෙලාවේ පූජා කරන්නේ සේනාරත්න සෙනෙහබර අයියන්ඩියගේ ප්‍රධාන දායකත්වයෙන් ගරු කටයුතු අපේ හාමුදුරුවන්ගේ සංවිධානයෙන් සතර පෙරුවේ දායකයන්ගේ දිරියෙන්
නිර්මාණය කරන්නට යෙදුණු ධර්මදානමේ මහා පුණ්‍ය කර්මේ ලෝකෙ වටිනම දානය කියලා මං කිව්වේ රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩම් කඩම් දේපල වස්තුව වළඳ කෑම බීම වලට වඩා වටිනාම දානයේ ධර්මයේ ස්වාමීන් වහන්සේ උනාට ජීවත් වෙන්න තමා ධර්මයේ ඕන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ ජීවත් වෙන්න ධර්මයේ නෙමෙයි මොනවාද ඒක බුද්ධ ධර්මයට අනුව එක මොකද්ද එක දන්නේ නැහැ දෙක දන්නේ නැහැ බුද්ධ ධර්මයට අනුව එක කෑම පුතා බුද්ධ ධර්මයට අනුව එක කෑම බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා ඒක නාමකින් එක කියන්නේ මොකක්ද සබ්බේ සත්ත ආහාරට්ඨිතික සියලුම සත්තු ආහාරය මත දිවි ගෙවන්නෝය එතකොට මේ ජීවය රඳවන්න තියෙන එක කෑම කෑම කොයින්ද හොරා කන්ද උදුරාගෙන කන්ද මංකොල්ල කන්ද නෑනේ උට්ටාන විරියාදි ගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්ම ජීවිතය ධර්මයෙන් පුරවා උට්ටාන විරියාදි ගතේන නොපසුබස්නා වීර්යෙන් බාහා බල පරිචිතේන දෑත දෙපය වෙහෙසවල සේදා වක්කිතේන දාලිය වැක්කර්ණකම් මහන්සි වෙලා ධම්මිකේන ධම්මලද්දේන දාලිය වැක්කර්ණකම් මහන්සි වෙලා නැන නුවන වෙහෙසවලා ධම්මිකේන ධම්මලද්දේන ධාර්මිකව ලබන්න ඕන ධර්මානුකූල වස්තුව ආන්ගේ ඛණ්ඩ වස්තුව හොයන්න ඕන ධර්මානුකූලව උට්ටාන වීර්යය තියෙනවා නම් කණ්ඩ හිගද ඈ උට්ටාන වීර්යය තියෙනවා නම් කණ්ඩ හිග නැ ඕන තරම් කණ්ඩ හම්බෙනවා මං එන ගමන් මුල්ලේගම නායක හාමුදුරුවන්ට මතක් කරුවා නායක හාමුදුරන්ගේ ගෝලයා වත්ත සුද්ධ කරනවා ඩෝසරයක් දාලා පොල් හිටවන ලොකු පොල් වත්තක් හදන මං කිව්වා හිතවන පොල් වලට එහා පැත්තෙන් අයින දිගටම අඩි පහෙන් පහට දෙහිටවන්න කියලා. පොල් ගහට ආරක්ෂාවටත් ආර්ථිකමය වශයෙන් මහා ඵලදායීතාවයක් ලබන්නා වුත් අලියා කන්නේ නැති රිලවා කන්නේ නැති වඳුරා කන්නේ නැති මොනරා කන්නේ නැති ඌරා කන්නේ නැති ඉත්තෑවා කන්නේ නැති තෙල් ගහන්න ඕනේ නැති පොහොර දාන්න ඕනේ නැති වතුර ගහන්න ඕනේ නැති භෝගයක් හිතවන්න කිව්වා මම මේ දවස්වල පල නෙලනවා ඒ වගේ ගිය සතියේ 1,26,000ක තිබ්බා දෙයි එතකොට ගණන් අඩුයි ටික ඊයේ අදයි ටික ගණන් වැඩිලු එයින්දා මං කිව්වා කොල්ලන්ට අද ඉතුරුව කඩන්න කියලා. තවත් කිලෝ 1500ක් විතර තියෙයි. එතකොට ලස්සද තව දෙකක් විතර හම්බෙයි. එතකොට ලස්ස තුනක් විතර හම්බෙනවා. මහ පොළොව කාල හැදිච්ච දෙහි ගහ මට කිසි වියදමක් නැහැ. ඉතින් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් නේ ගෙදරක මිනිහෙකුට වත්ත වටේ ගියා නම්. ඈ මල්ලපුරවල වෙළඳ පොළට දෙන්න තියෙන. හැබැයි අත පොරවාගෙන බුදියාපු ඌරියාවේ එක කොට තියනද මල්ලපුරවල දෙහි කනන්නේ? ඈ නෑ. ඇයි අත පොරවාන බුදියාව? බුදියලා කන්න හම්බෙන්නේ නෑ.
බුදියාපු උන්ට හොරා කණ්ඩ හම්බෙන්න. එහෙම ජීවත් වෙන්න බෑ. හොරා කාපු උන් හිටියලියෙන් මැරලා වැටෙනවා. සෝබා දහමට වාවා ගන්න බැරි වෙච්චාම හොරුම්ව පොළවේ ගහනවා. අපිට ඇහැට පේන්න තියෙනවනේ. එහින්දා ඒක ගිහිද පැවිදිද ભેදයක් නෑ. මේ ඊයේ පෙරේදා මම දැක්කා සංඝයා වහන්සේ කෙනෙකුට වෙඩි තියලා. අපේ කොල්ලා ඒ ප්‍රවෘත්ති අහලා කිව්වා අපේ මෙන් හාඳුරු කෙනෙකුට වෙඩි තියලා. එකේ කලවානේ ඉඳලා මට කෝල් කරලා කියනවා අපේ හාඳුරු බනට යන්න එපා මේ දවස්වල. මම ඇයි කියලා. හාඳුරු කෙනෙකුට වෙඩි තියලා. බන කියද්දි නෑ නෑ පන්සලටම ඇවිල්ලා වෙඩි තියලලු. ඉතින් මොකටද? දන්නේ හාමුදුරුවනේ. මං කිව්වා හිත මහන වෙලා නැති ඇඟ විතරක් මහන වෙච්ච උන්ට වෙඩි කන්න වෙනවා තමයි. හිත මහන වෙලා නැතුව ඇඟ විතරක් මහන වෙලා තිබ්බොත් වෙඩි කන්න වෙනවනේ. එහෙනම් ඇඟ මහන වෙන්න ඉස්සෙල්ලා හිත මහන වෙන්න ඕනේ. ඇඟ කසාද බඳින්න ඉස්සර වෙලා හිත කසාද බඳින්න ඕනේ. එතකොටනේ පෞල් ජීවිතේ ලස්සන වෙන්නේ. ඇඟ විතරක් අසාද බඳිනවා එක 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 හිත වෙන එක 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 බැඳලා. ඈ කසාද බැඳපු දවසේ ඉඳලා හිත අරකත් එක්ක දීග කනවා මේකත් එක්ක ගහ ගන්නවා. එහෙම නැත්තින් මේකෙත් ඇති එහෙම ඌරියාවෙත් ආ ඒක දෙකක් නෑ. මං දන්නවනේ හැටි. එහෙනම් ලෝකේ හරියට දකින්න නම් ධර්මය ඕනේ. ඒකයි බුදුහාමුදුරුව අනුදැන වදාළේ මේ ලෝකය විඳින්න හොඳ වීර්‍යවන්ත මිනිස්සු ඉන්න ඕනේ. උත්තාන විරියාදි ගතේන නොපසුබස්නා වීර්‍යෙන් මේ ගතයි හිතයි යොදවපුවාම පින්නතුනි සබ්බේ සත්තා ආහාරට්ඨිතික සියලු සත්වයෝම ජීවත් කරන ආහාර අපිට හම්බෙනවා. එතෙන්ට එන්න ඕන ධර්මයේ දකින්න ඕන ධර්මයේ මත පිහිටලා වීරිය කරන්න ඕන. ඒකයි ධර්මය දානය කිරීම ලෝකේ ශ්‍රේෂ්ඨතම වස්තුව වෙන්නේ. අනිත් පූජා කරනේවා පුතා ලුජ්ජති පලුජ්ජති තී ලෝකෝ කැඩෙනවා බිඳෙනවා කුණු වෙනවා දිය වෙනවා මල බැඳෙනවා නැති වෙනවා. එහෙම නේද? පෙර රජ දරුවෝ හදාපු චෛත්‍යකෝ චෛත්‍යනේ. ඇයි අපිට මෙතන චෛත්‍යයක් පෙර රජදරුවන් කරවාපු එකටත් වඩා ලොකුවට ආදන්න බැරිද? පුළුවන්. මගේ පන්සල හදලා දැනට අවුරුදු 16යි. චෛත්‍ය රාජානන් වහන්සේ හදන්න මට ගිය අවුරුද්දයි. ලෞතර තථාගත අවකන පිළිම වහන්සේගේම අනුරුවක් මම නිර්මාණය කළා. ඒ පිළිලුව නිර්මාණය කරවන්න ගියේ අවුරුදු දෙකයි. භික්ෂුන් වහන්සේලා 59කට වැඩ ඉන්නට පුළුවන් සංඝාවාස පහසුකම් තියෙනවා. 2000කට විතර වාඩි වෙලා බණ අහන්න පුළුවන් ධර්මශාලාවක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා 59කට වැඩ ඉඳලා ධම්වලඳන්ඩ දානශාලාවක් තියෙනවා. 50කට 60කට එකතු වෙලා උයාපිහා ගන්න කුස්සියක් තියෙනවා. ගබඩා කාමරද තියෙනවා. වඳින්නට විහාර අංගෝපාංගයන් සියල්ලම නිර්මාණය කරලා තියෙනවා. එකක් අඩුයි වාගේ දැනිලා මන් මේ දවස්වල ඒක හදනවා. වෙසක් මාසෙට විවෘත කරන්න හිතේ තියාගෙන ධාතු මන්දිරය සහ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුත්තලන් දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ දිස්ත්‍රික්ක හතරෙම නැ මං ඒ නිර්මාණය කරන මෛත්‍රී බෝසත් පිළිරුව මං ඒ නිසා නිර්මාණය කරනවා. ඒකට මං පින්පත්තර ගහලත් නැ හිඟා කන්නෙත් නැ මට ඒක හදන්න පුළුවන් බැරිත් නැ. එහින්දා මම මේ වසරේ වෙසක් මාසයේ විවෘත කරන්න ලොකු උත්සාහයක යෙදෙන උත්සාහවන්තානම් ජනානම් කිම සාදියා උත්සාහවන්ත මිනිසුන්ට මොනවද කරන්න බැරි? පුළුවන්.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අප්පලා දෙන්නේ නැත්තම් මේ චෛත්‍ය හදන්න ඒ අප්පලාව එක්කාගෙන ඇවිදිලා ළඟින් තියාගෙන මේ ගලේ හිල් විදලා දීපියව් කියලා මේ හතර මුල්ලේ හිල් විදලා නූල් 20 ඊතර කම්බි දාලා මා විශාල දැවැන්ත කණු ටිකක් ගහලා අඩවිස්සක් ඉතර උඩින් ස්ලැබ් එකක් දාලා චෛත්‍ය රාජානන් වහන්සේ හැදුවා නම් පුත්තලන් දිස්ත්‍රික්කයටම පේන්න බලන් අමාරුද අමාරු නෑ පුළුවන් කරන්න වඩන්නකෝ වීර්‍ය චෛත්‍යම ඔළුවේ තියාගන්න නැතුව එක එක කණුව ගත්තන සිගරට් බොන සල්ලි වලින් චෛත්‍ය හැදුවා කි පුතා ඌරියාවේ අප්පලාට හා ऊरियावे आए सिगरेट बोन साल लियोलिंग है दुआ की ऊरियावे दायक सभा में सिगरेट बोना है की देने कैद आमों से पनाह की दियो दायक की दियो सिगरेट का एक ऐसी ये विषय पहाई लो दावसर सिगरेट पहाक की तरह पुच्छला जीवित है पुच्छला विनाश कर ला दान है ඔය පර ගැති જાතියට ඒ සිගරට් පුච්ච සල්ලි ආවන් එංගලන්තෙට එංගලන්තෙට සල්ලි ආවනවා මෙහි මේකා ජීවිතේ පුච්චනවා ආධ්‍යාත්මේ පුච්චනවා පවුලට ගිනි තියනවා රටට ගිනි තියනවා එක මිනිහෙක් මං ගණන් හදලා බැලුවා සිගරට් බොනවා පුතා අවුරුද්දකට 2,16,000ක දෙලක්ෂ 16,000ක් दह देने के कहू नोते विसी 1,60,000ක් सिगरेट टोलर पुच्छनो चाहती अखादान अमारु अमारु ने ताव कोच्चर भी दान करना दो वाग ज्ञान उन्हीं पर तुपाट करान तोल पटवाल पाट करान ऐ मैं किलागी गोरकांडु वागे तीन जीवित उपमा टंकरान रे के हुआ गे ना लोबागे नी निगेदर කාබාසිනී ආකාරි පර ගැති ගති ආන් එව්වා ටික වඳ කරලා දාලා සැබෑ මිනිස්සු හැටියට නැගිට්ටා නම් බොලන් මෙව්වා හදන්න එච්චර අමාරු නෑ මේවා නිර්මාණය කෙරුවා හැබැයි ධර්මයෙන් පිටපැනලා රාගික කෙලස් බර ලෝකේ මොකාලා වටන්නද පුතා උපමට්ටම් කරන්න හදන්නේ ඈ සිගරට් එකක් බිව්වහම මොකාගේද දීර්ඝායුෂ ලැබුණේ මොකාටද ප්‍රඥාව ලැබුණේ මොකාටද ගෞරවය ලැබුණේ මොකාටද කීර්තිය ලැබුණේ බලපල්ලකෝ සිගරට් බොන ළඟ ඉන්න බීඩි බොන ගංජා බොන තුල් කාපු එකගේ කට දිහා බලපල්ලකෝ ළඟ ඉන්නවනะ ඈ අඟුරු කෑලි වාගේ අර අම්මලා තාත්තලා හදාපු ලස්සන රෝස පාට තොල් දෙකට මෙවුන් කරලා තියෙන අපරාදේ ඒ වගේ අඟුරු කෑලි වාගේ විල්ලැජ්ජාව කියන එක තියෙන්න ඕනේ सिंगलो बौद्धयो हरिम पुण्यवांतो एंद शीलवांत गुणवांत सत्पुरुष गमनाट ऊरियाव ऐतिहासिक माणिकांकांद राजमहाविहारीय पुण्यवांत भूमिये सिट अद मे देशनाकर्ण लबन धर्म देशनावे लबन्नट पुलवांग उतुम प्रयोजने गानिमि मियदेन्नट कालियें तमंगे जीवितयें लोकेट अर्थपूरण यमक इतुरुकोट तबा मियदेन्नट वीर्य करा एक आंद्र के नाई पांच ले नेहा आंद्रु हेट उदय आप वातुन है वह आंद्रु सदा काली को इंदा यो इन वह आंद्रु मरलो मरलो आए सिल मैन्युअल टिका गेन है हैं बोला मैं मेच्चर पे इंदे इन कोल्लो आतरे मैं कला आगे एक दिन एक महान करान बे पारट बहला अम्मटत नैति अप्पटत नैति निंदित दवसट आम बलन मां करगाता अपराधया हदुवे एकाई एका मारे आगे के
පරම්පරාවට මගෞරවයක් එදාට තමා දකින්න හැබැයි එතකොට පැරදිලා ඉවරයි ආ බලන්න නිවනට ළඟම පැවිද්දනේ නේද දැන් ගල්කිරිය ආගම ඉඳලා කිලෝමීටර 150ක් විතර දුර ගෙවාගෙන එන ගමනේ කී දෙනෙක් පෙරලි පෙරලි වැන්දද මට ඈ කී දෙනෙක් වැන්දද ඒ වන්දනා කළේ නිවනට ළඟ ජීවිතයක් ඉඳා පුණ්‍යවන්ත ජීවිතයක් ඉඳා ඔයාලට දැනෙන්නේ නැද්ද භික්ෂූත්වය හරි පිම්මන්තයි නිවනට ළඟයි සැප බොමයි නිදහස් සුවසේ ගෞරවණීය විදියට ඉන්න පුළුවන් ජීවිතයක් කියලා ඈ මට කැටි උත්තරයක් දෙන්නකෝ ගිහි ජීවිතයේද ශ්‍රේෂ්ඨ පැවිදි ජීවිතයේද ඈ අපේ නායක හඳුන්නේ මේ ඉන්න ඔක්කොම මේ ඉන්න සියලුම දෙනා කියයි අපේ හඳුන්නේ පැවිදි ජීවිතය කියලා කියයි ඇත්තටමද කිව්වේ ඈ ඇත්තටම අවබෝධෙන්ද කිව්වේ නෑ නෑ ඒ කිව්වේ මායාවට නෑ හාමුදුරුවනේ ඇත්තටම කිව්වේ එහෙනම් ඇයි මහාන වෙන්නේ නැත්තේ ඈ නිවනට ළඟනම් සැප වැඩිනම් නිදහසත් බොමයිනම් කීර්තියක් තියෙයිනම් ලෝකයේම වන්දනාමාන කරනවා නම් ගෞරවණීය නම් ඇයි මහාන වෙන්නේ නැත්තේ ඇයි කොල්ලව මහාන කරන්නේ නැත්තේ යට පෙරේත කොමනේ යට පෙරේත කොම ගෝණි පඩංගු වාගේ ඇකිලිලා ඉඳගෙනත් ලොක්ක ලොක්කි දිහා බලාගෙන ඈ ලොක්කි ලොක්කා දිහා බලාගෙන අතාරීද අතාරින්නේ නැහැ හුළඟ වැදුනත් ඇති පඩංගුවේ හුළඟ වැදුනත් ඇති එහෙනම් ඒ පෙරේත කොමට තවත් ඉන්නවා මිසක් එයිද දාලා එන්නේ හැබැයි පොයේට අටසිල් නිති පන්සිල් ना कि वेला होंब भी मैं नहीं चाहता माँ आठ सिल इतकां कुलाप्पु ना कि वेला अकेले ना कां कुलाप्पु मैं हाई थी ना आप पलासिल का ना ने आये दम मगान ना सिल आन लोगों बालन आप सिल का मुद्दे किया आये दम शिक्षाकामीव पुण्यवंत गमनक् वरम्यति ज्ञानावबोधयेन मे कुनु वेला यन जीवितेन गंड तियन अरुत दन गन्नट पिंसितिं बनहन्न ඒ සඳහා ඔබට නැන නුවණ උතුම් චිත්ත ශක්තිය පහල කොට හිත කය වචනය සම්වර කොට මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න පෙර රජ දවස සිට මේ මාණික්කම් කන්දා ඓතිහාසික රාජමහා විහාරස්ථානය නිර්මාණය කරමින් අපට පූජා කරන්නට යෙදුණු අපේම වේර විහාර ගම්බි මිදංකඩම් මම්මාවත් ඇලදොල ගංගා කෙත්තතු වැව්පොකුණු තනා තබා අපේ ජීවිත අපට ලබා දී මිය ගිය ඒ අම්මා තාත්තා අත්තා මුත්තා නත්තා පනත්තා ආදී කුල දෙටුවෝ පිංගන්න වේනම් ඒ සෑම දිනාටමත් ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර උතුම් අමා නිවනින් සැනසීම ලබන්නට ලෞතුරා ශාසනයෙහි මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මියෝ අවබෝධ වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණහන්න ලෑස්ති වෙන්න පින්නතුනි මතකද මම මාතෘකා කළ මාතෘකාව හඳුන්නේ එකට මොකද एक मुना उना मान
මාතෘකා කරන්නට යෙදුනේ ලෞතුරා ශාසනයේ තියෙන ත්‍රිපිටකයෙහි අන්තර්ගත සූත්‍ර පිටකයෙන් උපුටාගත් ජාතක පොත් වහන්සේගේ අන්තර්ගත වූ ජාතක කතාවක්. අහගෙන හිටියා නේද? आरोग्य मिच्चे परमंच लाभं शीलानुद्दानुमतं सुतंच धम्मानुमत्ते च अलीनताच अत्तस द्वारा प्रमुखा जलेति मुखद जातक कथा उपासक अम्मलाट मतकद स्वामी नास जातक पोत दखला जातक पोत पेरला मतकला जातक कथाव तमाई मुखद मेतन बुद्ध धर्म उगा गुरुवर आखिटी एवं दवादाने लंग इन कांट को लहांट को अतट मकिया किया बांको बुद्ध धर्म उगाना हाँ मेहमे का किन ये जात के मुकाद ओकी गया वो जात के आवे ने का ने मान बुद्ध धर्म ऐ बोलांग तीस नम दाह पेलू बुद्ध धर्म तीस नम दाह पेलू मैं सारे सामान्य पेलू भी भाग गया पे हाँ दुरु जातक में अवजात के बिलाती है मुखा दवजात के ज्ञान एक हाथ किए जातक कथाओ ज्ञान मुखा दवजात ज्ञान ऊरी आवे आए दाना बास आवे मठ ज्ञान वाला ठीते एक क्या एक आख्यान गोडे वेडकने मुखद अवजात किया अम्मगे गुणत नति तातगे गुणत नति मानवीय गतित नति आगमट दहमटत नति लोके नीतियटत नति समाज धर्मेटत नति संस्कृतियटत नति मे विश्वेहि जीवत्वेन मानव गति लक्षण वलिन ओब्बट गिहिल्ला दिविगेवन अम्मट अप्पट नति मानव लोकेट अहित कर यम जीवितयक् तियेन केनेक् वेद आंग ए आयट के नो अवजातक केला तू है अपेक न तू हम बेचे हूं लोके नैनी अवजातक केला ज्ञान ने था ता के ने पेन नंद नी लामे आट नहीं पेन नंद न तू अर्थात किन्नो पेन नंद न तू आट मे विश्व भी वेला आई ना हेम पैटिए कुट मताते किन्नो यही अवजातक ने मैं जातक अक्ति है ना जीवत्वन विद्यानु तमा पुता अवजातद अतिजातद सहजातद केला तीरने वेन एहिंदा अतिजात पुत्रे अन्वी सहजात पुत्रे अन्वी देशाभिमाने युक्तव उत्तम सत्पुरुष गमनाक्यान्न मा मातृका कल अत्तस्स द्वार जातकय हेतु वासना वेवा केला मम प्रार्थना करनो පින්නතුනේ මම මාත්‍රුකා කලේ ජාතක පොත් වහන්සේගේ අන්තර්ගත අත්තස්ස ద్వාර ජාතකය මේකේ ලස්සන කතාවක් තියෙනවා තරුණ පහේ තාත්තා කෙනෙක් වටා ගෙතිලා තියෙනවා ප්‍රධාන චරිත තුනක් තියෙනවා තාත්තයි පුතයි බුදුහාමුදුරුව ඒ ජාතක කතාව තාත්තා කෙනෙක් වත්තේ වැඩ කර කර ඉන්නවා මං කෙටියෙන් කියන්නම් සාරාංශ කළා තාත්තා වැඩ කර කර ඉන්න තැනට පොඩි අවුරුදු 4ක 5ක විතර චූටි එකෙක් යනවා
ගිහිලා තාත්තගෙන් අහනවා තාත්තා ඔයා මොකද කරන්නේ මේක ළමයි අහගන්න විශේෂයෙන් ඔයා මොකද කරන්නේ කියලා අහනවා ඒ වෙලාවේ තාත්තා හරි කරුණාවන්ත පින්වත් තාත්තා පොඩි එකා දිහා බලලා hina vela සෙනෙහයෙන් කියනවා මයි පුතාගේ තාත්තා වැඩනේ පොඩි එකා එතකොට මහනවා තාත්තේ ඇයි ඉතින් ඔයා වැඩ කරන්නේ කායිද බලන් ගන්ටා ඒ තරම් වැඩ බලාපිය කවුද අරකද මේකද දන්නේ පොඩි එකා තාත්තෙන් අහනවා ඇයි තාත්තේ ඔයා වැඩ කරන්නේ තාත්තා ඒ ගමන දිග උත්තරයක් දෙනවා කොල්ලට මයි පුතාගේ තාත්තා වැඩ කරන්නේ මයි පුතාටයි මයි පුතාගේ අම්මටයි මයි පුතාගේ තාත්තටයි කාටවත් කරදරයක් නැතුව ණයක් නැතුව බයක් නැතුව සන්තෝෂයෙන් නිදහසේ බෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න කියලා බලන්නකෝ උත්තරේ පොඩි කාලේ දීපු උත්තරේ හරි ලස්සනයි මේ ටිකම තමයි මානව ලෝකේ හැම මිනිහෙක්ම ප්‍රාර්ථනා කළ යුතු උත්තරීතර ධර්මයේ කාටවත් කරදරයක් නැතුව ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න අපි මහන්සි වෙන්න ඕන වැඩ කරන්න ඕන ඉගෙන ගන්න ඕන සියලු කර්මාන්තයන්හි නියැලෙන්න ඕන මේ මේකටමයි ඒකමනේ නැත්තේ නේද මේ වැඩ කරන සියලු දෙනාගේ අරමුණ ඒක නෙවෙයි නේද ඔබ කරන වැඩ වලින් තව කෙනෙකුට කරදරයි ඔබ කරන වැඩ වලින් ණයයි ඔබ කරන වැඩ හින්දා බයයි ඔබ කරන වැඩ හින්දා සතුට නැහැ ඔබ කරන වැඩ හින්දා නිදහස නැහැ ඔබ කරන වැඩ හින්දා පෝසත් කම නැ ඒ නිසාම බෝසත් ගමනක් යන්නට හොඳ චිත්ත ශක්තියක් නැතිව අපි අසරණයි හැබැයි තාත්තා වැඩ කරන්නේ පොඩි එකාගේ මොනවටද ඇහුවොත් මිනිහෙක් කියන්න ඕන හොඳම උත්තරේ ඇයි වැඩ කරන්නේ කාටවත් කරදරයක් නැතුව නාය නැතුව බය නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා පින්වත් ගමනක් යන්න. ඒකට තමයි වැඩ කරන්නේ. පොඩි එකාට මේ වාක්‍ය දිග වැඩි කොල්ලා චූටි වැඩි තේරෙන්නේ නැහැ. පොඩි එකා එහෙමම ඉඳගෙන ජාතක කතාව කියනකොට අපේ නායක හඳුන්නේ මට මැවිලා පේනවා. පුංචි එකා එහෙමම ඉඳ ගන්නවා. ඉඳගෙන කල්පනා කරනවා තාත්තා කියපු වාක්‍ය අපේ තාත්තා වැඩ කරන්නේ කාටවත් කරදරයක් නැතුව ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්නලු කොල්ලා ඉඳගෙන මේක ඒ අතට මේ අතට බොහෝ වේලාවක් කල්පනා කළා භාවනා කරන්න කියන්නේ ඒ නිසා භාවනා කරනකොට එක අරමුණක තියාගෙන මෙනෙහි කරනකොට මිනිහෙකුට ලැබෙනවා පුතා පෙර සසර පුණ්‍ය බල මහිමේ අවදි කර ගැනීමේ වාසනාව අපි හැමෝටම සංසාරේ මේ විඳින ජීවිතයට වඩා හැංගිච්ච පින් තියෙනවා ඒක හාරලා අවුස්සලා ගන්න ඕන මේ සමාජ ක්‍රමය ඇතුලේ ඒක වහලා තියෙනවා මේ සමාජ ක්‍රමය තුල ඒක වහලා ඔය බෝල් ගහන ක්‍රීඩකයන්ට වඩා දක්ෂයෝ නැද්ද මේ ඌරියාව පැත්තේ ඈ ඔය බෝල් ගහන උන්ට වඩා දක්ෂ අය ඉන්නවා මේ
හැබැයි සමාජ ක්‍රමයෙන් වහලා තියෙන හින්දා ඒකට එතෙන්ට යන්න බැරි එකක් මේ තියෙන. අර පහුගිය දවස්වල මට හිතුණා මේ අපේ ගම් වලින් ඇරියානම් කොල්ලෝ ඊට වැඩිය ලකුණු ගානක් ගන්නවා. ඒ තරම් දක්ෂයෝ අපේ ගම් වල ඉන්නවා. දුවන්න දක්ෂ, ජව සම්පන්න වුන් පීනන්න දක්ෂ, දරු ඉගෙන ගන්න දක්ෂ දරු මේ ගම් වල කොච්චර ඉන්නවද? හැබැයි ඒ ජීවිතය අවදි කර ගන්නට තරම්, එලි කර ගන්නට තරම්, සම්බර්ධනය කරන්නට තරම් මේ සමාජ ක්‍රමයේ ඉඩක් දීලා නැහැ වහලා තියෙන. ඒක මතු කරන්න ඕනේ. ඒකට උපක්‍රමශීලීව ක්‍රම හදන්න ඕනේ. ඔයාලා හිතට අරගෙන මේ පන්සල හදනවාමයි කියන හැඟීමෙන් එක එක්කෙනා එක එක්කෙනා තමන්ගේ පුළුවන් ප්‍රමාණයෙන් ආධ්‍යාත්මයේ වර්ධනය කොට මේ වෙනුවෙන් කැපවීම කළොත් බැරි වෙයිද හදන්න? පුළුවන්. මං අවුරුදු 16ට හැදුවේ එක දායකයෙක්වත් නැතුව මට එක දායකයෙක්වත් නැතුව මට මං අවුරුදු 16න් ඇදුවා ඔක්කොම මා කැලෑවක් මැද්දට ගිහිල්ලා අඩිපාරක් විතරයි තිබ්බේ ඒ අඩිපාරේ තනියෙන්ම යන්නේ රෑ ටෝච් එක අරගෙන මේ වාගේ දුර බලන්නට ඇවිල්ලා ප්‍රධාන පාරට යනකම් ගෙනල්ලා ඇරලනවා එතනින් එහාට යන්න එකක් නැහැ යන්න වාහනයකුත් නැහැ බයිසිකලයකටවත් යන්නත් බෑ ගල් කඳු නගමින් මඩි මඩවලවල් තරණය කරමින් යන්න ඕනේ වල් අලියෝ මැද හැබැයි මං ටෝච් එකත් අරන් අවුරුදු 3ක් මෙහෙම ගියා අවුරුදු 3ක් ගියාට පස්සේ මං වාහනයකට යන්න පුළුවන් මට්ටමට එඳන හැදුවා මගේ ශ්‍රම ශක්තිය මා කළ කැපකිරීමේ බල මහිමෙන් දැන් ඕනෑකට යන්න පුළුවන් අති සුකෝපභෝගී ඕනෑම වාහනයකට යන්න පුළුවන් ගුවන් යානයක් උවද ගෙනල්ලා බාන්න පුළුවන් ඒ පරිසරය මා නිර්මාණය කළා බැරි නෑ හිතන්නයි ඕන හිතේ හයිය තියෙන්න ඕන හිතේ හයිය ගතට දුන්නාම පුදුම බලයක් ඕන දෙයක් නිර්මාණය කෙරුවා අර බලන්නකෝ එහා පැත්තේ කළු ගල් ගෙඩියක් තිබිලා තියෙන්නේ නේද ඒක සමාධි පිළිමයක් කරලා මේ ගලේ හොම කෑල්ලක් කපලා අරගෙන මිනිහෙකුට දුන්නොත් ගල් වඩියෙකුට අවුරුද්දක් යනකොට වඳින එකක් හදනවා මේ ගල් ගල් කෑල්ලේ නිර්මාණකරුවා මිනිසුන්ගේ හිතේ බලය ගතට දීපුවාම ඒකෙන් මේ ලෝකයට දායාද වෙන උරුමය හරි පූජනීයයි වන්දනීයයි ඒක සත්භාවයෙන් කරන්න ඕන එහෙනම් අවබෝධයෙන් යුක්තව පින්නතුනි හිත දියුණු කළොත් පුළුවන් පොඩි එකා කල්පනා කරලා 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 අවදි කළා පෙර සංසාරගත බුද්ධිය පෙර භවයේ බුද්ධිය අවදි කොට කොල්ලා එකපාරටම තාත්තගේ ප්‍රකාශය දැක්කා නුවණි බුද්ධියෙන් දැක්කා එක වාසනාවන්තයි පින්වත් බෝසත් මිනිහෙකුගේ ජීවිතයයි කොල්ලා ඒ ගමන හයියෙන් සාදුකාරයක් පැවැත්තුවා සාදු 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 අපේ තාත්තා ශ්‍රේෂ්ඨයි පොඩි එකා තාත්තාව අගයමින් සාදුකාරයක් පැවැත්තුවා තාත්තා දන්නේ කොල්ලාගේ බුද්ධිය අවදි වෙච්ච බව තාත්තා තිගැස්සලා බැලුවා තිගැස්සලා බල්ලා පොඩි එකාට මොකද වුනේ කියලා මයි පුතේ ඇයි මයි පුතේ කියලා ඇහුවා ඒ වෙලාවේ පොඩි එකා කියනවා ඒක හොඳයි තාත්තා ඒක හොඳයි මොකද්ද මයි පුතා නෑ කාටවත් කරදරයක් නැතුව ණයක් නැතුව බයක් නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන එක හොඳයිනේ තාත්තා මුවින් නොබැන කතා නොකොට ගොළුවෙකුසේ කොල්ලා දිහා තුස්නීම් භාවයෙන් බලාගෙන හිටියාලු පොඩි එක අහනවා ආපිට තාත්තගෙන් තාත්තේ ඒ වුණාට මට තව ප්‍රශ්නයක් තියෙනවානේ ඒ මොකද්ද පුතා
තාත්තේ කාටවත් කරදර යන්න නැතුව ණයත් නැතුව බයත් නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න නම් මිනිහෙකුට තියෙන්න මොන මොනවද කොල්ලගේ තාත්තා හිර වුණාලු පුතා එතන කොල්ලා හිර වුණා වාගේම තාත්තා හිර වුණාලු තාත්තට කරන්න දෙයක් නැතුව ගියා දන්නේ නැති බව අඟවන්නත් බෑ කොල්ලා ඉදිරි පියාගේ පෞරුෂය කඩා වැටෙනවා එහෙනම් ළඟට ගියා මයි පුතා මයි පුතාට ලස්සන උත්තරයක් තියෙනවා ඔකට යන්කෝ පොඩි කාගේ අතින් අල්ලාගෙන එක්කගෙන ගිහිල්ලා අතපය මූණකට හොදාගෙන ලස්සන මල් වට්ටියක් අඩලා ඒකත් අරගෙන බුදුහාමුදුරුවෝ දම් සභා මණ්ඩපයට එන වෙලාවට ගියා භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවෝ පිරිවරාගත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා සෙනග අතරෙන් තාත්තයි පුතයි ගියා ගිහිල්ලා සිරිපා පද්මය ළඟ මල් වට්ටිය තියලා වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන තාත්තා කොල්ලහපු ප්‍රශ්නේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ අපේ පුතා අද දවාලේ මගෙන් මෙහෙම එකක් ඇහුවා කාටවත් කරදරයක් නැතුව ණය නැතුව බය නැතුව පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න මිනිහෙකුට තියෙන්න මොන මොනවද කියලා ඇහුවා මට තේරෙන්නේ නැහැ ඒක මා කෙරෙහි අනුකම්පාවෙන් මා පුතා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාරනු මැනවි කියලා ඉල්ලීමක් කළා ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ රැස් වෙලා හිටපු සියලු දෙනාටමත් තාත්තටත් පුතාටත් ඥානාවලෝකයේ පාදවමින් දේශනා කොට වදාළ ගාතාව තමයි මම මාතෘකා කළේ ඌර්යාවේ මෙඋන්දලාට මොකද්ද ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලානු වුත්තානු මතං සුතංච ධම්මානු මත්ථී චාලීනතාච අත්තස්ස ద్వාරා පමුකා ජලේති පෙර අපර ගලපා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මිනිහෙකුට අර ටික ලැබෙන්න තියෙන්න මොනෑ ඒවා මේ මොනවාද තියෙන්න මොනෑ කාටවත් කරදරයක් නැතිව ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් පුණ්‍යවන්ත ගමනක් යන්න තියෙන්න මොන එක මොකද්ද ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං නිරෝගී භව ලෝකේ උත්තරීතරම වටිනාකමින් යුතු නිරෝගී භාවයේ තියෙන්න ඕන සුදු මහත්තයා නිරෝගී භාවය ඕන මම පුතාට හෙට උදේ උණ හැදුනොත් පන්ති යන්න බෑ දීර්ඝ කාලීන ලෙඩක් හැදුනොත් ඉස්කෝලේ යන්නත් බෑ එතකොට අධ්‍යාපනය ලබන්න බැරි වෙච්චි මෝඩයෙක් ගෙදර ඉතුරු වෙනවා මේ ඉන්න වැඩිහිටියෙකුට අංශභාගයේ හැදුනොත් හොයාපු ධනෙ වැඩක් ගන්නත් බෑ නැවත ධනෙ හොයන්නත් බෑ අංශභාගයේ හැදිච්ච ගමන් මොකද වෙන්නේ අනිත් අයට කරදරයක් තමන්ටත් කරදරයක් කරදරයක් නැතුව ඉන්නනේ අපිට ඕනේ නමුත් අංශභාගයේ හැදුනොත් කරදරයක් සියලු දෙනාටම ණය වෙන්නත් වෙනවා බය වෙන්නත් වෙනවා ලෙඩේටත් බයයි නායටත් බය පවුල කඩා වැටෙයිද කියලාත් බය ජීවිතේ හොඳ වෙන්නේ නැති වෙයිද කියලාත් බය නානාවිද ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා නිදහස නැති වෙනවා සතුට නැති වෙනවා පෝසත්කම වියකිලා යනවා ඒ සියල්ල අහිමි වෙන මිනිහාට පින්කුසල් රැස්කොට බෝසත් ගමනක් යන්න බැරි වෙනවා ඒ නිසාම නිරෝගීකම ඕන. ඒ නිසාම නිරෝගීකම ඕන. දැන් අපේ නායක හාමුදුරුවෝ මේ පන්සලට වැඩලා
පෙතම්මලු රාජමහා විහාරාධිපති නායක හඳුනන්ටයි මටයි කියනවා අර ඉස්සරහා පුටුවේ ඉඳගෙන මේ මං කලින් අතෙන්ට යන්නද මම කොහෙද බණ කියන තන්ට ඔබ වහන්සේ කලින් එතෙන්ට යන්නේ මන්නේ බණ කියන්නේ නෑ 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 ඉතින් ඔය වඩම්මගෙන යන වේගෙට මට යන්න බෑනේ එහෙනම් මං කලින් ගිහින් ඉන්න මං ඒගාන කිව්වා කුලප්පු වෙන්න නෑ තුම වැඩ ඉඳකෝ ඒ වෙලාවට ඒ වැඩේ මං කරන්න බලන්නකෝ ඇත්තම කාරණාව උන්වහන්සේට දැනට අවුරුදු 5කට 6කට කලින් වැරවීරිය තිබ්බ වෙලාවේ ලෙඩ නැති වෙලාවේ මාත් එක්කම වැඩි යවෝන තැනක හැබැයි දැන් එහෙම වඩින්න බෑ රෝගාතුරයි ලෙඩ හැදුනාම විඳින්න තියෙන ලෝකේ විඳින්න බෑ ඒක තමයි ඇත්ත නේද මේ නාකි වෙලා ඉන්න මෙවුන්දලාට පෙර අල්ලපු කස්තිරන් ඇල්ලු හැකිද පෙර අල්ලපු අඩව් අල්ලන්න බෑ ඒ දුවපු දිවිලි දුවන්න බෑ පැනපු පිමි පයින්න බෑද හැබැයි පෙර පුදුම එව්වා තිබ්බේ ඇයිද පුදුම එව්වා තිබ්බේ පෙර දැන් දිරාපත් වෙලා ලෙඩ වෙලා ඒ වෙනකොට බැරුව යන ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා නිරෝගී භාවය මිනිහෙකුට කාටවත් කරදරයක් නැතුව සන්තෝෂයෙන් ණය නැතුව බය නැතුව නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න අත්‍යවශ්‍යයි ඒක අපි ඇති කර ගන්න ඕනේ ගතේ සහ කොහෙද හිතේ ලෙඩ තියෙන්නේ කොහෙද හිතේ හිතේ කම්මැලි කම නැමැති මහා රෝගය තියෙන්නේ කොහෙද පුතා හිතේ කම්මැලි ආහට සිල්ප නොසිදුවේ කම්මැලියන්ට සිල්ප හැදෙන්නේ ඉගෙන ගන්න බෑ පොතක් පතක් කියවන්න නැති එකාට මොන සිල්පද ඈ ටියුෂන් ගානේ බඩ ගාන මේ ගෑනු අම්මන්දිලාට පුදුම කුලප්පුවක් තියෙන මේ හීංගෙව් මරන්න ඇදගෙන යනවනේ ඔව් ගෑනුන්ගේ ලෝකෙ පාරෙමයි ගත්තා ස්කූටරේ ගහවුවා හෙල්මට් එක අස්සෙන් ෆෝන් එක ඈ අගරජින පහල වුණා වාගේ යනවා අඩ නිරුවතින් හෙළුවේ ඔව් මේ මෙවුන්ට මොන පාන්තිද පුතා ඈ අගක් මුලක් දාන්නේ නැති ගහක් කොලක් දාන්නේ නැති පාරක් තොටක් දාන්නේ නැති මොකක්වත් දාන්නේ නැති මෙවුන්ට මොන පාන්තිද ඈ උගන්නන්න දෙව්වා පෙළපොතේ දීලා තියෙන්නේ ඉස්කෝලයක් හදලා තියෙන්නේ ආණ්ඩුවෙන් ගුරුවරු දාලා තියෙන්නේ ඒක ඉගෙන ගත්තාම ආදි ඈ බලන්න මේ රාජකීය සිංහාසනයේ ඉන්න මං ටියුෂන් ගිහිලා තියෙනවද ඈ ලෝකයක් වන්දනා කරන මේ මෙතෙන් දෙනකන් ආපු ගමන් මගේ මං ටියුෂන් ගිහිලා මේ නෑ මම මේ මෑතකදීත් කිව්වා රටේ පාලකයන්ට ඔළුව නෑ ඉගෙන ගත්තා කියන්නේ උන්ගේ මොලේ තියෙන තැන හොඳ නෑ කඩදාසි කොළ ගොඩක් ගහගත්ත උපාධි තියෙන කඩදාසි කොළ උපාධි රටේ කරන්න ඕනෑ මොනවද නොකරන්න ඕනෑ මොනවද රටක් හදන්න ඕනෑන්නේ කොහොමද සැලසුම් නෑ සම්වර්ධනීය වැඩසටහන් නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙවෙනි පාරටත් ගිහිලා හිඟාගෙන ආවා තවත් 250ක් ඒ 250 ඉවර ඇතිද ඒකත් කාපුවාම ඊළඟට කාගාවට දෙයන්නේ ඉල්ලන්නේ ෆිනෑන්ස් එකට වාහනයක් ගත්ත කම්මැලියෙකුට වෙන කරුමෙමනේ ඔය වෙලා තියෙන්නේ ඈ ෆිනෑන්ස් එකට වාහනේ ගත්ත ආදායමක් නැහැ ෆිනෑන්ස් වාරිකේ දාන්නේ ඊළඟට මහගෙදර වත්තේ තේ එක ගස් විකුණනවා මහගෙදර වත්තේ තේ එක ගස් ටික විකුණලා ෆිනෑන්ස් එක දානවා ඒ මාසෙට ඊළඟ මාසෙ වෙනකොට තේ එක ගස් ඉවරයි බත් ගහ තියෙනවා රූස බත් ගහ පරම්පරා හත අටක් ආපු කොස් ගහ
ඊට පස්සේ අම්මටයි තාත්තටයි ගිහිලා කියනවා ඇවුන්දලා නාකි ලොරි ලොරි බඩිය උස්සා යන්න හදනවා ෆිනෑන්ස් එකෙන් ඇවිල්ලා අම්මා වාරිකේ දා ගන්න විදියක් නැහැ ඉතින් යකෝ මොකද කරන්නේ ගිය සැරේ තේක ගැටි කාරි කපලා දුන්නා දැන් මොනවද දෙන්නේ ඈ අර ඉන්නේ ඉස්සරහ මහ ලොක්කයි මාවයි වත් විකුණා අපි නෑ නෑ අම්මා අර කොස් ගහ තිබ්බත් වැඩක් නැහැනේ ඉතින් අපේ නායක හන්නේ මම මේ ජීවමාන ඇත්ත කියන්නේ මේ ගෙවල් වල වෙච්ච යුවා ඊට පස්සේ කොස් ගහත් වික්කා මහගෙදරට ආйти කුඹුරු කෑල්ලත් උකත් තිබ්බා ඔක්කොම දීගෙන දීගෙන ආවා අය දෙන්න එකක් ඇත්තේම නෑ ලොරි බඩියත් අරන් ගියා ද රණිල් වික්‍රමසිංහ මහත්තයාගේ ව්‍යාපාරෙත් ඔය ඒ වගේ එකක් බලන් තියෙන්නේ ණය ගේනවා ඉන්නේ උන්ට කණ්ඩ දෙනවා මං දැක්කනේ පත්‍රේ දාලා තියෙනවා අපේ නායක හඳුන්නේ මේ උන්දාට ඇත්තටම බලන් මට ළඟට යආගෙන තියෙනවා නා මං චූටි වැඩි පත්‍රේ දාලා තියෙනවා ඒ උන්දා කියනවා වාර්තාකාරයෙක් දානවා ජනාධිපතිතුමා මෙහෙම කිව්වලු කියලා 2024 වර්ෂයේට අලුතෙන් අස්වැසුම 4 ලක්ෂයකට 4 ලක්ෂයකට අස්වැසුම දෙනවලු කම්මැලියෝ 4 ලක්ෂයකට කණ්ඩ දෙනවලු බලන්න නිකන් අර සල්ලි ගෙනල්ල කොන්න වැඩ මේ උන්දා හෙටක් තියේද ඈ බලන් ගස් 4 ලක්ෂයක් හිටෙව්වා කිව්වා නම් හිත හදාගත්ත හැකි කොස් ගස් දෙල් ගස් පොල් ගස් 4 ලක්ෂයක් හිටෙව්වා කිව්වා නම් හිත හදාගෙන දරාගත්ත හැකි අවුරුදු 4කින් ගෙඩි හැදෙනවා අප්පා සාදු 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 මේ උන්දට පින් සිද්ධ වෙච්චාවයි කියලා. කම්මැලියෝ 4 ලක්ෂයකට කණ්ඩ දුන්නාම හෙන ගහනවනේ බෝලා. හෙන ගහනවා. ඒ වාගේ මහ කිසීම දැක්මක් නැති අසම්වර්ධිත අනවබෝධිත පවුකාර නීච ක්‍රියාවන්හි යෙදෙන මිනිසුන්ට පුතා හෙටක් නැහැ හිතේ ලෙඩ. ගතේ සිතේ දෙකේම ලෙඩ. එඳ මිනිස්සු දුර දක්නා නුවණින් සැලසුම් හදලා මේ චූටිය උන්ගේ අනාගතය දකින්න පුළුවන් විදියට නිර්මාණය කරන්න ඕන. එහෙම නැත්තම් වැඩක් නැහැ. මේ ළමයින්ගෙන් දැන් ආන් අර හරියට එක්කගෙන ගිහිල්ලා අහන්නකෝ අර ගහ මොකද්ද මේ ගහ මොකද්ද අර සතා මොකද්ද මේ සතා මොකද්ද කියලා අහන්න පෙන්නලා. ඌරියාවේ ජීවත් වෙන එකට තල්මහ පෙන්නලා වැඩක් තියනවද පුතා? ඈ? මේකට තල්මහ කවදා මුණ ගැහෙන්නේ? ඈ? ඔය මොන්ඩිසෝරියේ පාලිකාව ඒකිට කුලප්පුව. මේ පොඩි උන් එක්කගෙන යනවා කොළඹ. සත්වත්ත පෙන්වන්න යනවා. ග්‍රහලෝකාගාරේ. එයා බලන් ඒකේ ග්‍රහය මාරු වෙලා. මේ කිරිසප්පයන්ට අවුරුදු 3-4 උන්ට ග්‍රහලෝකාගාරේ මොකටද හඳුනු? ඈ ග්‍රහලෝකාගාරේ පෙන්වන්න කොළඹ ගෙනියනවා. කෞතුකාගාරේ පෙන්වන්න කොළඹ ගෙනියනවා. මේ මොලේ හොඳ නැති කමක් නෙමෙයිද? මේ චාරිකාව හදන්නේ එවුන් දාට කීයක් හරි අත මිට මොලවාගෙන පාලිකාව ඉන්නවා නම් දුක හිතේ පුතා. දුක හිතන්න එපා. උඹ කරන ගොම් වැඩේ මේ කියන්නේ මින් මත්තට ඒ වාගේවා කරන් දෙපා. මින් මත්තට එහෙම මෝඩ වැඩ කරන් නැතුව ජාතියට ගැළපෙන දේශයට ගැළපෙන අපට ගැළපෙන හීංගෙ උන්ට ගැළපෙන කාලෝචිත වැඩක් කරන්න මහන්සි ගන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. හිපොපොටේමස් පෙන්නනවා තල් මහ පෙන්නනවා මුහුදු අස්සයා පෙන්නනවා මුහුදු සිංහයා පෙන්නනවා මුහුදු ඌරා පෙන්නනවා ඈ පෙන්ගුයින්ලා පෙන්නනවා පෙන්නලා ඇවිල්ලා බලනකොට ඌරියාවේ ඉන්නේ වල්ලලි ඈ අපිට හානි කරන ඌරෝ අපිට හානි කරන මොනරු අපිට හානි කරන රිලව් අපිට හානි කරන වඳුරෝ අපිට හානි කරන ඉත්තාවෝ මෙවුන්ගෙන් බේරිලා නයා පොළඟ කුණ කට්ටා මාපිලා හබරලයා කරවලයාගෙන් බේරිලා උචිත සත්තු කවරේද අනුචිත සත්තු කවරේද විස කෝකාගේද හිතකර කෝකාද මෙව්වා දැක දැන හඳුනාගෙන ජීවත් වෙන්න ඈ බලන්
हेने कुमुरे वाते पिटी ऐले दोले पारे तोटे अरगन मे पोडियु ऐविदोला पेन्ननवा मिसाक अपि चूटी काले वागे मे उंदलाट मायावक नेद मे तियेन ऐ पिसु नेमेद हित लेडवेला हित लेडवेला गत लेडवेला हित लेडे हिंदा तमा गत लेडवेला तियेन काला 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 नोहंबिना जाती मे उंदलाट जीविते लेडे ඊසර බලන් අවුරුදු 120ක් ආයු වළඳලා තියෙන්නේ මේ කැලේ කොලේ තිබුවා කාලානේ වත්තේ පිටියේ තිබුවා කාලා මොන මිනිහද කඩේට ගිහිල්ලා ගෙනාවේ මේ ළඟදි මේ මේ වාගේ නාකි අම්මන්ඩි කියන්නේ දානේ කියලා දානේ අරන් ආවා දානේ ගෙනල්ලා මේ උන්දා කියනවා බුද්ධ පූජාව ගෙනහිලා තියෙන ගමන් අපේ ආඳුන්නේ අදනම් ආස කරන જાතියක් ගෙනාවේ දානෙට මං අහව මොනවාද අම්මා කියලා යවන මේ උන්ද ඔළුව කැහුවා 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 ඔළුව එන්නේ මතකෙට ඒගොල්ල පොඩි එකෙක් ඇවිල්ලා හිටියා මේ වාගේ චූටි කාර කිව්වා පුතේ අර පැකට් එක අරන් වලෙන් කෝ ගිහින් पोड़ी का गेदर दुआ लगी ला पैकेट टेका करांगा गेना ला मटे चील्स मीट बॉल्स पैकेट टेका वोन लोग की गिये पूड रासे में एकलु हाँ दूर वोन लगे ना पु चील्स मीट बोल साधन विधि देखा ना गोंदा गे पान याना ये थरान जरा जीर्ण वेच्ची मिनिसुन टे वस वेच्ची विस वेच्ची नरकादी काला 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 मैं उन्दला ओकोट में वादुरु वसांगत जीविते टनो देखो पुले रोग है दिला विनाश वेला ऐट काटू दिरला ऐ बोलांग अपेराटे हितियादे खाकुल दुनुआ गे है दिच्ची गैनो ने बकाल बहपु मिनी सुईटी आदे ने आउर दुए कसी विस्सा कायु वालं दापु ए उन्दा मनाव यानो वीमिती करेती आगन आउर दुए हत्ते पहाई वीमिती करेती आगन बाईशिकले पादिनो दें दें कोल्ले कुए करे वीमिती आती बैगी दे मैं कहा कि दानिस देख पालने तो वैटे नंद वारु आकने थी मिही मादले पाये थी यला नेती බරක් දරලා නැති වගකීම කරන්නේ නැති මොකක්වත් නැති ඉරේලියට හඳට මේ හැමන හුලඟට මිහිතලයේ වැල්ලට ගහට කොලට හුරු නැති මිනිහාට මේ දෙරනේ ජීවත් වෙන්න බෑ එහෙනම් ඇහැකන ඇරලා බලලා පින්නතුනි මේ රාගාදී කෙලෙස් ධර්මයන්ගෙන් වසඟ වී ඇති ඔබ ඒ වාට වසඟ නොවි හිත නිදහස් කරගෙන නිකලල් කරගෙන පිරිසිදු මානසිකත්වයකින් ගමනක් යන්නට වීරිය කරන්න ऐ पिन तुने आपे ही ताऊल बर्रे पातल क्लेश धर्म तुना तीनवा आपे जीवित विनाश करने एवा आट कियनवा आकुसल मूल धर्म कियल मुना द आकुसल मूल धर्म सुधुमात्या वो बापी होग बलापी आकुसल मूल धर्म दाम पासल के दियावान ने मुकवात ने हाँ किए पंबान मट आकुशल मूलधार मतून धन ने तो फिर अम्मा एंगे हुआ तो चरा तो फिर ताता एंगे हुआ तो चरा है भाई रुपया हत्या पंदा का अट्टा ले आ रखे ना ओबो वाई नो लामाई विनाश केरुआ बुता लामाई विनाश केरुआ අහන්නු කො මේ ළමයි මේ වාගේ ෆෝන් එකක් අරන් ඔය ළමයා මොකද කරන්නේ කියලා ගේම් ගහනවා කාටුන් බලනවා නොහොඹිනා දර්ශන බලනවා මුළු දවසම විනාසයි ඒ ළමයාගේ කාලයත් ඉවරයි ශ්‍රමයත් ඉවරයි දෙමව්පියන්ගේ ධනයත් ඉවරයි ළමයාත් ඉවරයි විප්‍රකාර ලෝකයක් පිස්සු තියෙන්නේ සබ්බේ පුතජන උම්මත්තක මිනිසුන්ට උම්මත්තක භාවය හැදිලා
මොනවාද අකුසල මූල ධර්ම? අකුසල මූල ධර්ම තුන. ලෝභ, ද්වේෂ, මෝහ. ඔතන බරපතලම නපුරුම දුෂ්ටම එක කෝකද? සුදු අම්මා? ඔතන නපුරු දුෂ්ටම එක කෝකද? ඒකි කලුම කලු පාටනේ ඉඳින්දි මං සුදු අම්මා කිව්වාම ඒකි තුස්නීම් භාවයට පත් වුණා. කලු අම්මා කියාපන්කො මට ඔතන නපුරු දුෂ්ටම එක කෝකද කියලා. ඒක තමයි මම පුතා මෝහය. මෝහය කියලා කියන්නේ මෝඩකම. මෝහය කියන්නේ මෝඩකම. මෝඩයාට කුණු වෙලා යන ලෝකයට ලෝභ හිතෙනවා පුතා. මෝඩයාට ලෝභ හිතෙනවා. දැන් මම පුතාලට ඔය ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා අම්මයි තාත්තයි දෙන්න ෆෝන් එක දෙන්න. එතකොට ඇබ්බැහි වෙච්චි ඔබ අම්මයි අපච්චි කෙරෙහි මහා තරහක් උපදවා ගන්නවා. ඇයි? ලෝභ ආදරය කරපු වස්තුව අතට ගන්න දෙන්නේ නැති හින්දා ඊළඟට එනවා ద్వේසය. මෝඩයාගේ ස්වභාවය ලෝකයේ ගැළපෙන නොගැළපෙන දේ නොබලා ඒ වාට ආදරය කරන්න පටන් ගන්නවා. ආසා කරන්න පටන් ගන්නවා. ඒ ආසාවට විරුද්ධ වෙනකොට ඒ විරුද්ධ වෙන මිනිහත් එක්කන් තරහ උපදවා ගන්නවා. ඒකයි පුතේ ස්වභාවය. ලෝභය උපදින්නේ දෙවෙනියට. පළවෙනියෙන් තියන්නේ මෝහය, මෝඩකම. මෝඩකම නැති කරගත්ත ඥානාන්විත මිනිස්සු මේ ලෝකේ ඕන් නැති දේ පුතා. කොච්චර රහයි වගේ පෙවුනත් වටිනවා වගේ පෙවුනත් පැත්තකට විසිකනවා. දැන් මං නැටුම් දන්නවා. නටන්න බෑනේ පුතා, මං මහන වෙලා. ඕ තත් තත් තලත් තනෙන තත් තත් තනත් තනෙන තත් තත් තනත් තම් දනනා තන තන තතන තනෙන ද තන තම් දන තනෙන තනත් තනත් තම් දනනා. කියන්න පුළුවන් නටන්න බෑ. කියන්න පුළුවන් නටන්න බෑ. මට තහන. එයින්දා මම මහන වෙලා. මගේ හිත මහන වෙලා. මගේ ගත මහන වෙලා. හිතයි ගතයි මහන වෙලා හින්දා ඕන් නැති එව්වා පැත්තකින් තියන්න වෙනවා. කසාද බැන්දාට පස්සේ ගත්තු ගෑණීට වඩා සුන්දර ගෑණියක් පාරේදී හම්බෙනවා. ඊට පස්සේ ගලපලා බලනවා. අර ගිගේ කොණ්ඩේ බලාපං කිතුල් රෑන වාගේ, මූණ හඳ මඩල වාගේ, හරි ලස්සනයි. උසට සරිලන මහත, මහතට සරිලන උස, ඇඟේ පහට කහ පාට අඩේ. මයි ගෑණි වැඳිරියක් වාගේ මේක ඉස්සරහදී. ඒත් මොකද කරන්නේ? ඈ ඒත් මොකද කරන්නේ? මං කසාද බැඳලා, මං දරුවෙක්ගේ තාත්තෙක්, මා බිරිඳකගේ සැමියෙක්, මට දෙමව්පියෝ ඉන්නවා, මට නැන්දා මාමා ඉන්නවා, මා බෞද්ධයි, මට සියනවා හෙළ සංස්කෘතියක්. ඒ හින්දා මේක කඩාගෙන මා යා යුතු නොවේ. යා යුතු නොවේ. දෙව්ලොවින් බට කුමරියක් අවුදින් ඔබ සමග මා යන්නට කැමති කීවත් මා විවාහපත් ස්වාමියෙක් කියලා දකින්නට තමන්ගේ හිත දියුණු වෙලා තිබ්බොත් පුතා කාටවත් කරදරයක් නැතුව, ණයත් නැතුව, බයත් නැතුව, සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් ගියා කි. එහෙම නැතුව අර එක්කට පැටළුනොත් ඉවරයි නේද? ඉවරයි ඔක්කොම. කරදරයි හැමෝටම.
ගත්තු ගෑන්ටත් කරදරයි පස්සේ ගත්ත ගෑන්ටත් කරදරයි තමන්ටත් කරදරයි නැන්දටත් කරදරයි මාමටත් කරදරයි දරුවන්ටත් කරදරයි අම්මටත් කරදරයි අප්පටත් කරදරයි ලෝකයට කරදරයි නිදහස නැති වෙනවා සතුට නැති වෙනවා හම්බ කරපු ධනය විනාශ වෙලා යනවා පින්නතුනි පින් සිතින් යන්න තියෙන බෝසත් ගමන නැති වෙනවා ඒ නිසා පින්නතුනි ගතයි හිතයි දෙක නිරෝගී කරගෙන අවබෝධයෙන් පින්වත් ගමනක් යන්න වීරිය කරන්න සේනාරත්න ඔල්ලෝසුවක් ගෙනත් තියාපම් මෙතන නැත්තම් මෙවුන්දලා ගලපල්ලේ පෙරලෙන තුරු බණ කියන්න එනවා මට පළවෙනි කාරණේ පින්නතුනි නිරෝගී භාවයේ තියෙන්න ඕන මිනිහෙකුට කාටවත් කරදරයක් නැතුව ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න දෙක දෙක දැන් එන්නේ ඌර්යාවට මොකද්ද දෙක ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං ඊළඟ එක සීලානු උද්ධානුමතං සුතංච ඊළඟ එක සීලය සීලය තියෙන්න ඕන පින්නතුනේ කාටවත් කරදරයක් නැතුව ඉන්න වෙන සීලයක් ඕනේ නැ පන්සිල් ඇතිනේ නේද සත්තු මරන්න නැතුව සත්ව හිංසන නැතුව හොරකම් කරන්න නැතුව කාම මිත්‍යාචාරයේ හැසිරෙන්න නැතුව බොරුවෙන් ලොව රවටන්නේ නැතුව මද්‍රව්‍ය ගන්නේ නැතුව ජීවත් වෙනවා නම් ඒ මිනිහාගෙන් කාටවත් කරදරයක් නැ මේ විශ්වයේ බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය සිල් තියෙන්න ඕන කොහෙද සුදු මහත්තයා සීලය කියන්නේ මොකද්ද මොකද්ද සීලය කියන්නේ කරුමෙට ඉඳගත්තනේ බලන් ඉස්සරහටම ඇවිල්ලා නෑ ඉඳගත්තේ කොහොඳයි මයි පුතාලා ඉගෙන ගන්න ඕනේ මයි පුතාලට උගන්නලා නෑ කියලා මං දන්නවා උඹලගේ අම්මලා අප්පලා මේ සංස්කෘතිය උඹලා අරන් යන්නේ වැරදි ගමනක් කියලා මං දන්නවා මයි පුතාලගේ වැරද්ද නෙමෙයි මේ මහයුන්ගේ තියෙන වැරද්දට මයි පුතාලා සාපයක් නෙවෙයි මයි පුතාලාගේ පාපයක් නෙවෙයි. ඒ ඉඳා දිරියෙන් මේ ලෝකේ ඇත්ත හොයන්න ඕනේ. එතෙන්ටයි යන්න ඕනේ. සීලය කියන්නේ මොකද්ද? උපාසක කම්මලාව ගන්න සීලය කියන්නේ මොකද්ද? ඈ? පොය දවිලා ගන්නව නේද? අර එල්ලන්ගෙන මල්ලේ ලාගෙන යන්න ඇතිනේ. පන්සලේ තියෙන හැඳි කටින දාපු ගහනු හැඳි ටික ලංගි නෑ කා කටින ඉවර වෙලා බලන්න පන්සලේ බඩු තියනවද නැද්ද තිබ්බාඩුයි ඇයි සදහබර දායිකාවන් මල්ලේ ලාගෙන ගිහින් එනකොට ගේනවා පුතා බාස්කට් එකෙන් භාගයක් කැවු යනකොට ගෙනියනවා බාස් එක බාස්කට් එක පුරෝලා වැලි තලපයි කැවුණුයි අග්ගලයි කොගසොයි මුං කැව් පින පටිසන් දීලා මේකිට ditta dhamma vedaniya vasen katine iwara wenakota pina patisan dunna purola basket ek enakota baagiyai yanakota pirila ehema කැත දෘෂ්ටියෙන් ඉන්නේ කැත දෘෂ්ටියෙන් අරව පේනකොට ඉන්න බෑ නාලියනවා ඈ කැවුනුත් තියනවා කේල් ගෙඩිත් තියනවා මුං කැවුනුත් තියනවා අතිරසක් තියනවා වැලි තලපත් තියනවා අග්ගලක් තියනවා නා නප්‍රකාරේ වුණා ඈ බාස්කට් එක පුරවන්නමයි හිතෙන්නේ gedara inne um matak kar kar purono sansara gamane meunda upadinne rodiyek vela rodiyage jeevithe hinga kam රොඩියාගේ ජීවිතේ හිඟා කෑම. එතෙන්ට තමයි වැටෙන්නේ හොරකම් කරලා කෑවාම. බුදුහාමරන්ගේ දර්ශනයේ පෙන්නනවා
මේ සමාජයේ පහළ තැනකට නිවට තැනකට වැටෙන්න හේතුව ඒක. ඉල්ලාගෙන කන තැනට වැටෙන්න හේතුව ඒක මිනිසුන්ට වංචා කිරීම හොරාකෑම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සදා ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අර දියවන්නාව මැද ගේ ඇතුලේ රජකම් කරන ඔක්කොටම ඊළඟ භවයේදී උරුම වන්නේ එතන. ඇයි? රටටම හොරකම් කළ හොරු ඉන්න නිසාවෙන් රාජ්‍ය සේවයේ බහුතරයකට උරුම වන්නේ එතන. රටවැසියාගේ වස්තුව හොරා කාපු කරුමේට මම මේ මෑතකදී ගානක් හදලා බැලුවා මෙවර පර්මිට් වගේක් දෙන්න අල්ලස් අරන් තියනවා පුත්තලන් දිස්ත්‍රික්කයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වයඹ පළාතෙන් අපේ ආඳුන්නේ ඒ වැඩපොළවල් 5000 ගානක් තියෙනවා එක මිනිහෙක්ගෙන් අරන් තියනවා 15000 20000 30000 35000 වර්ෂයේ පර්මිට් එක දෙන්න මම ගාන හදලා බැලුවා 12 කෝටි 50 ලක්ෂයක් අල්ලස් අරන් තියෙනවා මේ රට හැදුව හැකිද මේ රට ගොඩනැගුව හැකිද උරුතිකේකට කර්මාන්ත කරුවෙකුට නිදහසේ ඒ කර්මාන්තය කරන්න දෙනවද දෙන්න ඒ වාගේ කර්මාන්ත කරුවෝ ගාවට වන ජීවියෙක්ෙන් එනවා හැම වෙලාවෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එනවා හැම වෙලාවෙම ශ්‍රී ලංකා පොලිසියෙන් එනවා හැම වෙලාවෙම ඇවිල්ලා කියනවා මගුල් ගයක් තියෙනවා මේ අහවල් එක දීපන් අනේ අරුම් බයට මේ පර්මිට් කැන්සල් කරයි ගේන ලීටි කල්ලයි මෝල තහනම් කරයි මෙව්වාට හදවත ගැහි 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 වෘතිය කරමින් අර කප්පන් දෙනවා මේක ජීවමාන සත්‍ය ලෝකේ ඒ ශේස්ත්‍රය අන්හි කවුරු හරි මෙතන ඉන්නවා නම් ඔබේ හිතට දුකක් දැනේ දුක දැනෙනවත් එක්කම හිතලා බලන්න හාඳුරුව කියන්නේ ඇත්තද බොරුද හොඳට බලන්න ඇත්ත නේන ඒ ඇත්ත මත පිහිටලා ඔය නීච ක්‍රියාවලින් අත මිදෙනවා විනා මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් මරණයට මත්තෙන් කරන්න ඔබට වෙන සේවාවක් නැහැ ඔබ කරන වෘත්තිය අවංකව කරන්න ශික්ෂාකාමී මිනිහෙක් වෙන්න විනයගරුක මිනිසෙක් වෙන්න විනයෝ නාම සාසනස්ස චායු මේ සාසනයේ ජාතියේ දේශයේ සම්බුද්ධ සාසනයේ පැවැත්ම රඳා පවතින්නේ ජීවයේ පැවැත්ම රඳා පවතින්නේ විනය තියෙනකන් විනය කියන්නේ ශික්ෂණය සීලය ඒක අපිට තියෙන්න ඕන ඒක නාකි වුණාම නෙමෙයි අම්මා ඕන පෙන්ෂන් ගියාම නෙමෙයි ඕන හයිහත්තිය තියෙන වෙලාවේ වැඩ කරන වෙලාවේ වැඩ කරන්න පුළුවන් වෙලාවේ ශික්ෂාකාමීව ලෝකයට කරදරයක් නොවි ණය නැති බය නැති මිනිසෙකු ලෙස ජීවිතය ගොඩනගන්න සීලාදී ගුණධර්මයන්ගෙන් සුපෝසිත චරිතයක් වෙන්න ඕන කය වචනේ සම්වර කිරීම සීලයයි කියලා තියෙනවා හැබැයි ඒක මම පුතේ මතු පිට සීලය ඒක ලියනකොට ලියන්න ඕනේ සීලය යනු කුමක්ද කියලා අහලා තිබ්බොත් හිත කය වචනය සම්වර කිරීම සීලයයි කය වචනය සම්වර කිරීම මතු පිට සීලයයි හිත සම්වර කිරීම අභ්‍යන්තර සීලයයි මිනිසෙකුට අභ්‍යන්තර සීලයත් බාහිර සීලයත් දෙකම නිවන් දකින්න දිනු වෙන්න ජීවත් වෙන්න කරදරයක් නැතුව දිවි ගෙවන්න අවශ්‍යයි හැම වරදකම පින්නතුනි අභ්‍යන්තර සීලයනේ මුල් වෙන්නේ සීලය බිඳිලා තියෙනවා නම් වරදකට තමයි පෙළඹෙන්නේ අභ්‍යන්තර සීලය හිත තුල තිබ්බා නම් වචනයටයි ගතටයි අයුතු වැඩ කරන්න දෙන්නේ නැහැ හිත හිත හැම වෙලාවෙම කියනවා ඒක හොඳ නැහැ ඒක හොඳ නැහැ ඒක කරන්න එපා ඒක මහා බරපතල වරදක් ඒ නිසාවෙන් ආගමට හොඳ නැහැ ජාතියට හොඳ නැහැ කුලයට හොඳ නැහැ ගෝත්‍රයට හොඳ නැහැ නීතියට හොඳ නැහැ ඒ හින්දා උඹ මේක කරන්න එපා කියලා හිත කියනවා
එතකොට වැරදි විදිහට වචන පාවිච්චි කරන්න වැරදි විදිහට ගත පාවිච්චි කරන්න එහින්ද පින්නතුනි ගතේ සිල් පෙන්වන්න පුළුවන් ඕන තරම් නේද පව් කරන ගමන් සිල් පෙන්වන්න පුළුවන් දැන් මේ ඉන්න අය ඔක්කොම පින්නතුනි බෝසත්නේ පෙනුමේ ගත සම්වරයි වචනේද සම්වරයි ඒ වුණාට හිත හිත හිලන අරිම මුරන්ඩුයි තන තන ඇවිදිනවා හිතුණු හිතුණු තන නවතිනවා හිත හිලන පොත පෙරලගෙන මේසේ උඩ අම්මා දොරරේ දැරලා බලනකොට කෙල්ල පාඩම් කරනවා පොත පෙරලලා මේසේ උඩ ඇස් දෙකද පොතේ හිත පොතට පහලින් මේසට පහලින් ඔඩොක්කුවේ තියාගෙන ඉන්න ෆෝන් එකේ අම්මා අම්මාට පෙනුමට එබිලා බලනකොට පොත පෙරලලා හැබැයි ඔඩොක්කුවේ තියෙන ෆෝන් එකෙන් මැසේජ් ආවනවා කාටද පුතා වසංගන් තමන්නේ පරදින්නේ තමන්ටනේ වරදින්නේ මේ ලෝකේ තරම් නපුරුයි දුස්තයි ඉස්කෝලේ පටන් ගන්න තිබ්බ දිනේ කල් ගියා නේද පුතා ඈ කවද්ද පටන් ගන්න පහ පටන් ගන්න තිබ්බේ දෙක ඇයි දන්නේ දින තුන කල් ගි සිල් බිඳලා ඒ පේපර් එකක් හොරකම් කරලා අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබිච්ච ප්‍රශ්න පත්‍රයක් හොරකම් කරලා පිට කරලා ඒ කරපු මහා පාපය නිසාවෙන් බලන්නකො මේ මෙච්චර දවැන්ත වැදගත් ඉගෙන ගත්තා යයි කියන මිනිසුනි මේ හොරකම කරලා තියෙන්නේ හැබැයි ඇඳලා පැලඳලා ඉන්නකොට අපිට පේන්නේ මේ මිනිස්සු ශික්ෂාකාමී බෝසත් උත්තම චරිත වාගේ අපේ උදුරුපැද පළාතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක හොරට ඉඳලා සාමාන්‍ය පෙළ පේල්ලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කිව්වහම් පුතා ඒ මිනිහා හොරට ඉඳලා නායකහරු සාමාන්‍ය පෙළ පේල්ලු ඉති පෙන්ෂන් යන්න ඕන මෙන්න කියලා තමයි දන්නේ ඒක හොරට හිටු බව ඇඳුමෙන් පැලඳුමෙන් ප්‍රභූත්වය පෙන්නලා සිල් පෙන්නලා ගුණ පෙන්නලා නැන පෙන්නලා ලෝකේ රවටා හොරකම් කරලා තියෙනවා වංචා කරලා පැවිද්දෝද ඉන්නවා මේ සිවුර වහපු ගමන් පට්ට හොරෙකුට පුතා හාඳුරුවා කියන්නේ නෑ මෙහෙ මේ පලාතේ ඉන්න ඔබට පේන හොඳම නැති පව් කරන තුන් හතර දෙනෙක් අරන් එන්නකෝ අද මේ ස්වාමීන් වහන්සේලාට කියලා ඉස මුඩු කරලා ගාථා ටික කියවලා සිවුරු දාලා එක්කයම් මරණ ගෑනු වන්දනා කරලා බොලා පෙරලි පෙරලි වඳිනවා මෙවුන්දලා නිත්‍යානුකූල මහන කරලා නැතුව කොහෙන් හරි පැනලා සිවුරු ටිකක් හොයාගෙන ඉස මුඩු කරගෙන සිවුරු දාගෙන හෙට આવොත් ඌරියාව ඓතිහාසික මාණිකංකන්ද රාජමහා විහාරයට පාත්‍රයකුත් අරන් හිස නමාගෙන බඹයකට එහා බලන්නේ කතාවද හීන් සැරේ පන්සලේ ඉන්න හාඳුරුවන්ට වාය කුලප්පුව නැහැ. එතකොට මෝන් දායක දායිකාව වෙනවා. අඩේ අර පන්සලේ ඉන්න එකා පන්නලා. බලාපියකෝ අපේ ගණේ අවාගිද? ඈ? බලාපියකෝ අපේ ගණේ අවාගිද? ආන් හාඳුරුවෝ නම් හාඳුරුවෝ. ඈ?
පන්නලා තියාගන්නයි වටින්නේ. කොහොම හරි උපක්‍රමශීලීව අරහාඳුරෝ පන්නලා පට්ට හොරා තියාගන්නවා. දානගෙන අපි එකාගේ ගෑනිත් අරගෙනම පැනලා ගියපු ගමන් අය ඉසත ගහගෙන අපරාදේ අර හිටපු හාඳුරෝ පැන්නුවානේ මේ පල් හොරෙක් නේ ඉඳලා තියෙන්නේ. එහෙම එකක් වුණා. ඔය නාවුල පැත්තේ පන්සලක වස්වස වාගෙන හිටියා. CID එකෙන් ඇවිල්ලා අල්ලාගෙන ගියා මිනී මැරුමකට හැංගිලා ඉඳලා තියෙන්නේ පුතා. බරපතල මිනී මැරුමකට චූදිතයා හොයනවාට සිවුරු දරාගෙන හැංගිලා ඉඳලා. ගෑනු පුළුවන් තරම් ගැටමුඩි ගහලා සල්ලි එකතු කරගෙන හිටපු අදුන්නා. ඇයි බෝසත් පෙනු මඩේ. බෝසත් පෙනු. එහිඳ දුන්නා තිබ්බා ඔක්කොම. වන්දනා කළා. පුද පූජා පැවැත්තුවා. ඇත්ත එලිදරව් වෙනකොට පල් හොරෙක් බුදුහාමුදුරු අනුදැන වදාරනවා මේ සිවුර නිවන් දකින්නට කෙටිම උතුම් ආර්ය වස්ත්‍රය වන්නාසේම හොරාට කැලෑවකි. හොරාට කැලෑවකි. හැංගිලා ඉන්න පුළුවන් මේකේ. පොලිසිය යුනිෆෝම් එක ඇතුලේ ඕන පට්ට හොරෙකුට හැංගිලා හිටියා කි. එනකොටම අත දැම්ම ගත්තා. නිල ඇඳුම යටතේ නිල පුටුව මත ඕන හොරෙකුට ඉන්න පුළුවන්. ඔය මැති ඇමතිවරු හොරා කෑවා කියලා කියන්නේ නිල පුටුවේ බලේ, නිල නාමයේ බලේ, අමාත්‍ය ධූරයේ බලේ හොරා කාලා, ජනපතිකමේ බලෙන් හොරා කාලා, අගමැතිකමේ බලෙන් හොරා කාලා. මේවාගේ හොරුන්ට ඇහැංගිලා ඉන්න පුළුවන්. එහින්දා සිල් ජීවිතේ පුතා හිතකය වචනේ කියන තුන්දර මතම පිහිටුවා රකින්න ඕනේ. ඒක නාකි වෙලා වඩන සීලයක් නෙමෙයි. මේ වයසේ ඉඳලා සිල් තියෙන්න ඕනේ. මේ පුංචි උන්ගේ වයසේ ඉඳලා සිල් රකින්න ඕනේ. මේ වයසෙන් වැරදි කරන්න පෙළඹෙන්න. දැනට මේ ළමයි බරපතල වශයෙන්ම බිඳින සිල්පදේ මොකද්ද? මේ පොඩියම මොකද්ද බිඳින සිල්පදේ? අම්මා දන්නෙත් නැහැ, අප්පා දන්නෙත් නැහැ. නමුත් මන් දන්නවා, මන් දැන් ඔප්පු කරලා පෙන්නනවා බිඳින සිල්පදේ. මේ කොල්ල සත්තු මරන්නේ නැහැ. මේ කොල්ල බවුලව හොරකම් කරන්නේ නැහැ. මේ කොල්ල බොරුවෙන් ලෝකේ රවට්ටන්නේ නැහැ. මේ කොල්ලෝ මද්‍රව්‍ය ගන්නේ නැහැ. හැබැයි මේ ගොල්ලෝ කාමයේ වරදවා හැසිරෙනවා. මං ඒකයි කිව්වේ මේ ජංගම දුරකථනේ අතේ තියාගෙන ඕකේ තියෙන බටන් නොබන්නේ. කාටවත් කෝල් ගන්න නෙවෙයි. අධ්‍යාපනයේ ලබන්න අධ්‍යාපන සබඳතා තියන්න නෙවෙයි. තමන්ගේ ආයතනයක් පවත්වාගෙන යන්න නෙවෙයි. වෘත්තියක් සම්වර්ධනය කරන්න නෙමෙයි. වෘත්තීය සබඳතාවලට නෙවෙයි. තොරතුරු හුවමාරු කරලා ගමේ රටේ පරිසරයේ යමෙකුට සේවයක් කරන්න නෙමෙයි. මේ ළමයි ඔය බටන් ඔබන්නේ කාටුන් බලන්න, ගේම් ගහන්න, ඇහ රවට්ටන, කන රවට්ටන යම් තමන්ට නොගැලපෙන දර්ශන නරඹන්න. ඇහ කන නාසාදී ඉන්ද්‍රයන් වැරදි විදියට යොදවන එකට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ කාමයේ වරදවා හැසිරීම. තමන්ගේ ජීවිතය විනාශ කරමින්, තමන්ගේ කාලය විනාශ කරමින්, තමන්ගේ ශ්‍රමය විනාශ කරමින් සිදු කරනු ලබන මේ මහා බරපතල අපරාධය මේ දරුවන්ගේ ජීවිත මත. අපි චූටි කාලයේ නොදුටු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුව සිල් බිඳලා බලන්නකෝ. ලංකාවේ කන්දකාඩු කඳවුරේ පුනරුත්ථාපනය වෙනවා. වීරවිල බන්ධනාගාරේ පුනරුත්ථාපනය වෙනවා. කොළඹ බන්ධනාගාරේ පුනරුත්ථාපනය වෙනවා. මඩකලපුවේ පුනරුත්ථාපනය වෙනවා. මේ හැම තැනම පුනරුත්ථාපනය කරන්නේ කාවද? ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙච්ච ගමම්ම අවුරුදු 17 18 19 20 21 22 23 මේ වයස් කාණ්ඩේ අපේ දරුවෝ, පරිවාස භාරයේ ගෑනු දරුවෝ, අපේ අධ්‍යාපනය ලබාපු එළියට ආපු දරු, බන්ධනාගාර සියල්ලේම 90,000ක් තරම් වූ රැඳවියන් ඉන්නවා. 90,000ක් වූ රැඳවියන් අතරින් පුතා ඕන්නම්
විසිපන්දාහක් වයස්ගතයි අනිත් ඔක්කොම තරුණ ජවයේ තියෙන අපේ රටේ සම්පත මානව සම්පත හිරේට ගිහිල්ලා කොටසක් පොලිසිවල කොටසක් රෝහල්වල කොටසක් මන්දමානසික රෝහල්වල ඇයි මේ සිල් බිඳලා පුතා හිරේ යන්නේ සිල් බිඳලා පුනරුත්ථාපන කඳවුරට යන්නේ සිල් බිඳලා පරිවාසයට යන්නේ සිල් බිඳලා රෝහල් ගත වෙන්නේ හිතුවක්කාරකම් කරලා සිල් බිඳලා को अभी सिल ओने वाई से सिल ने दम में उंदला सिल गाता ते गाई नाता ते गाई ने ना कि बिनी एक होर काम करला पुरुद्ध दती है ना होर पोल का दला अड़ी पनाहा किधर उसे पोल कहा के देवंत पोल पोल वाला ती है ना पुता गेडी पनाहा किधर पहिला पहिला कट्टर पहिला लोक का हर मिटी का गाया ना कोड़े देख का पोल वाले කඩන්න මයි හිත කියන්නේ ඇයි පුරුද්ද හොර හොර පොල් කඩලානේ ඒ වුණාට ලොක්කට කියනවා කඩාපිය පොල්ලිත් දැන් ලොක්කට බෑනේ පුතා ගස් යන්නත් බෑ කෙක් ආදින්නත් බෑ හිතේ තිබ්බත් සිල් බිඳින්න බිඳින්න බෑ නාකි උච්චාම එමනේ හිතේ තිබ්බත් දඩේම යන්න බෑ හිතේ තිබ්බත් දැල් දාන්න බෑ हिते तिब्बत करक गहंड बे हिते तिब्बत केमना अटवंड बे हिते तिब्बत होरकां करंड बे हिते तिब्बत वालको में अंड बे मैं के स्त्री पुरुष भेद आज्ञा तू है ना कि उन्हाम में हुआ बे ना कि क्या ने न है कि न है कि ना कि न है कि नां पुता असिल बिंदिन दत न है कि ए वागेम වෙනදා වාගේ හිතලා මතලා සිල් රකින්නත් නොහැකි පින් කරන්නත් නොහැකි නාකි කියලා කියන්නේ ඒකට හැබැයි අපේ රටේ ආකල්පයක් තියෙනවා සිල් රකින්න ඕන නාකි වුණාම එහෙම නේද දැන් ඔයාලා සිල් ගන්න යන්නේ නැහැ නේද තවම නැ අතපය කොර වෙලා හතරහන් දි වකුටු වෙලා ඇකිලිලා රැලි වැටිලා දත් හැලිලා කම් බීරි වෙලා ඇස් කන වෙච්චි වෙලා ඕම් එනවා සිල් ගන්න එනවලු හයිය තිබ්බ කාලේ අවුරුදු 60ක් විතර පුතා කරලා තියෙන්නේ මහා අපරාධ මහා දූෂණ මේ ගම් වල බලන්නකෝ අනියන් සම්බන්ධතා තියෙන්නේ නාකියන්ගේද හීන් ගෙවුන්ගේද කියලා ඈ ඔක්කොම තියෙන්නේ තරුණ සාමැදී අම්මයි නා කියන්නේ නැහැ තිබ්බෝ කලාතුරකි මගේ ජීවිත කාලේ මම දැක්කා පහළනේ අර සුපසම් මහලු නිවාසේ ජෝඩුවක් පැනලා ගිහින් තියෙනවා ඒ අර මම දැකලා නැහැ වයෝ වෘදත්ව පෙම් කැලිනෝ මේවා ඔක්කොම තියෙන්නේ මේ මායන් හයිය තියෙන කාලේ ඔයාලට හොඳට හිතලා බලන්නකෝ පෞල් ජීවිත කීයක් අවුල් වෙලා තියෙනවද ඌරියාවේ ඈ මේ ඔබ ආවට ප්‍රදේශය ඇතුලේ පෞල් ජීවිත කීයක් කඩාහිරිලාද අනියන් සම්බන්ධතා සිල් බිඳලා ඒ සිල් බින්දේ නාකි වයසේ නෙමෙයි තරුණ වයසේ මැදියම් වයසේ එහිඳ අවබෝධයෙන් ජීවිතේ දැක දැන හඳුනාගෙන පින්වත් බෝසත් ගමනක් යන්නට හිත කය වචනය කියන තුන්දොර මේ චූටි කාලේ ඉඳලාම ආරක්ෂා කරන්න මේ දරුවන්ට ආකල්ප මේ වශයෙන් හුරුවක් දෙන්න ශක්තියක් දෙන්න පාලනය කරන්න මහන්සි ගන්න. එවුන්ට කුලප්පුව හදවන්නේ නැතුව හීම් වයසේ මහමගට දාලා නොඹිනා ගමයි යවලා අනාරක්ෂිත තැන්වලට යවලා නොගැලපෙන අයගේ ආරක්ෂා ආශ්‍රයයට නිස්රයට යවලා මේ දරුවන් ව්‍යාකූල කරන්න එපා. ඉස්සර ගෑනු ළමයින්ට අපේ පරිසරය ඇතුලේ පුතා අභිචාර විධික්‍රම පුරුදු කරලා තිබ්බා අත්තම්මා සහ අම්මා නේද තනියම යන්න එපා කිව්වා තනිකන් දෝෂයට අහු වෙනවා මේ කෙල්ලන්ට සිල් රකින්න පුරුදු කෙරුවේ කලුවරේ යන්න එපා කියලා කිව්වා කලු කුමාරයාගේ අවතාරයට අහු වෙනවා කිව්වා මද්දහලේ යන්න එපා කිව්වා සීරියකාගේ බැල්ම වැටෙනවා කියලා ඇයි මේ කිව්වේ නෑ ලේ කෝපාවිෂ්ඨ වෙච්ච වෙලාවේ රාගයේ උපදවන අවුව වැටෙන වෙලාවේ මම්මාවත් වල මිනිස්සුනේ
එනිසා යන්න එපා කිව්වා තනියම යන වෙලාවේ රාගික මිනිස්සුන්ට අහු වෙන්න පුළුවන් තනියම යන්න එපා කිව්වා අනාරක්ෂිතයි කොහෙන් හරි පෞකාරයෙක්ට අහු වෙලා දූෂණයක් වෙන්න පුළුවන් කළුවරේ යන්න එපා කිව්වා කළු කුමාරයා කිව්වේ හිත පැහැදිලි නැති දුස්සීල මිනිසුන්ගෙන් දූෂිත වෙන්න පුළුවන් නිසා එහෙම රැකවරණයක් දුන්නා අභූත ලෝකයක අද්භූත ලෝකයක භූතාවේශයක් පෙන්නලා එහෙම සම්වරශීලීව හදලා තිබිච්ච ශ්‍රී ලංකා ද්වීපේ රැක් දවාලක් නැතුව ඉබාගාතේ යවන මම ධර්මදේශනාවකට ගිහිල්ලා එනකොට මහව රේල් පාර ආයිනේ රේල් ගේට්ටුව වහලා එතන බයිසිකලයක් උඩ තාත්තා කෙනෙක් නෙදි මට වීදුරුවෙන් පේනවා මට හොඳට දැర్శණය වෙච්චි තාත්තා කෙනෙක් මම වීදුරුව පාත් කරලා ඇහුවා අප්පච්චි මෙතන මොකද රැ අපේ හාඳුන්නේ දුව පන්ති ඇවිල්ලා පන්ති යරනකන් ඉන්නේ කිව්වා රැ 12යි වෙලා දුව පන්ති ඇවිල්ලා රැ 12ට බලන්න ලංකාවේ අධ්‍යාපන ජනාධිපති හිඟා කන රටේ ළමයින්ගේ අධ්‍යාපන දවල් රැ නැතුව කොහෙද මේ යන්නේ අන්ධකාර ලෝකයක අතරමං වෙච්ච ලෝකයක ගතේ සිතේ සිල් නැති ලෝකයක පෞකාර ලෝකයක සරන්නේ එහිඳ අවබෝධයෙන් යන්න ජීවිතේ දැකදැන යන්න අඳුනාගෙන යන්න පොඩ්ඩිය අම්මාමයි තාම වැරදුනේ අපි නිසයි වැරදිද කොම බක් මහේ කෝ බිජු පුපුරන දාක නංගියේ අම්මගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසි කර පත්ති නිවිනම් අනේ හාමතේ අපි මැරිලා එනම් වනේ පැරෙන්නේ වන පල විසවීනම් නගේ දැන් යමං පඩිපුර ගිනි තියපං සතා කියා ඉඳ හිටක දියහුනාට කතා හදන උන් සේරම බෝසත්ද යකාවැන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට දං කඳ නැති දාට රං කඳ වී පෙනිලා ලොකුහා මුදුරු ඉඳ හිට බන පද එව්වා මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බන කතාවක් බුදු ගෙයිලිව්වා රත්තුළු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුළු බඹරු ඉටි මල් පොකුරෙත් වැව්වා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා ලස්සන සින්දුවක් මෑත භාගයේ හෙළදරනේ සාහිත්‍යයට එකතු වෙච්ච සුන්දර පදවැල් ටිකක් සිල් බිඳපු ජීවිතයක් සිල් නොබිඳ සිල් රැකීමේ බලයෙන් ගොඩනැගිච්ච විදිය මේ ගීතේ කියනවා සිල් රකින්නවා වගේ පෙන්නාපු බෝසත් වගේ පෙන්නාපු දුස්සීල චරිත මේ ලෝකේ රඟපානවා කියලත් මේ ගීතේ කියනවා අපිට දුස්සීලයි වගේ පේන අය සීලවන්තයි පින්නතුනි සිල් රකින්නවා වගේ පේන අය දුස්සීලයි එහෙම රඟපාලා පෙන්නනවා නිකන් හිතන්නකො මේකේ කියනවා තනේ කඩා විසි කරපත් ඉන්නේ වීණං අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
वने पैर इन्ने वन पाल विसवी नांग नांगे दै यमां पांडिपुर गिनी तियपा नांगे अपे अम्मा वेरदी की लाउंबट हितेन वाना में खेले तियन सियलुम पाल विसवेन्ने एवा निसामना पुते नांगी उबाई माय दें यंग पांडिपुर रे गिनी तिया पा मंबला गनी नांग गिनी गान ना भी दी ऐतरम किरिया माँ बरुंगे दाने टे अन गैन ओकोम पाती नी अम्मा वागी मैं किरिया माँ बरुंगे दान तीन और हैं ओए अन गैन ओकोम पाती नी अम्मला हैं मिनिसु पास देना है फिर मिनिसु पास देने के कदी का गिल ला दम में उन दायालों की बात करने ना कि वेला हट पहन ला मैं उन दा पाती नहीं आमा वेला की बात करने आनो पुलवान ना मानिक कांकांड राज महाविहारी ये में गल पारुवते इंदर ला पाती नहीं आमा वागे गुन मागे दैति बैविंग माद दाकुनु ताने कादला गान वहाँ पुत्तल मट गिनी गान डे किया गान डो को बालन है पुत्तल मट गिनी गाई तो ताने बालो काई तो किया बालन ओ रंगपान वहाँ सिल किया ला है बे सिल ने लोग यहाँ तुले रंगपान बिक्सु बिक्सु नी उपासक उपासिका सिवा ना पिरिसे हम मेथी ने नुगुना निसावें तमाय पुता आपी गारा වංචාකරන්නේ සාගරා වැටිලා ඉන්නේ. එයින්ද හරද සාක්ෂියට එකඟව තමන්ගේ ජීවිතය නිර්මාණය කරන්න හිත කය වචනය කියන තුන්දොරම හිලා කරගෙන රටේ රාජ්‍යරුවන්ගේ ඉඳලා පදික වේතිකාවේ යාචකයා දක්වා ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව මේ උත්තම ශ්‍රී ලංකා ද්වීපයේ අපට දිවිය වඩන්න පුළුවන් නම් නැගිටින්න පුළුවන්. ඒ නැගිටින්න තියෙන මඟ තමයි සීලය. ශික්ෂාකාමී වෙන්න ඕන. निरोगी भावे तीन नौने गाते सीते ये तो कुछ लासन गमना गया कि इतुरुरी का क्या ने वेला उमादी इतुरुरी का क्या ने वेला उमादी ताव तीन वहाँ पीन न तुनी उद्धानु मतांग वैधी ही तियांग यावा दानु सासना मैनविंग ग्रहणे कर ज्ञानीम मैनविंग लबीम खाटवात खारदरे अक्नतु नायनतु बायनतु सांतोसे निदहासे पोसात मिनी है क्वेला बोसात गामना क्या अंड मग पादनो वैडी ही तियो काउद है वैडी ही तियो ना की होद है नै वैडी ही तियो के ला क्या ने गुनयन सहा नुवनीन श्रेष्ठ आय थाता उनाट वैडाकना एका गांजा कार एक ना कसी पुकार एक ना पुता टापी किए ना माय पुते तात तर दानगा हाल वैंद पां तात ता कासीपु बैरा ले का कुआ गे ना मे का वांधी ने को हम द हैं वांधी ने पुता सील वांता है ना मु तात ता बे बाद दा पुता ट वैंद आटे हर द साक्षी टे को वांधी ने बै हाँ दुरु ने आपे तात ता फिरे ते कुआ गे मेहमा येन ने हैं अम्मा ट ताड़ीगहानो ඉතින් එහෙම තාත්තාට මං කොහොමද දන ගහන්නේ අපි මොකද්ද දෙන උත්තරේ අපිට දෙන්න උත්තරයක් නැහැ එහෙනම් තාත්තා වුණාට වැඩක් නැහැ ජාතක කරලා ඒ ජාතක දරුවාට මේ ලෝකේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්වන්න පිම්මන්ත තාත්තා කෙනෙක් වෙන්න ඕන තාත්තාගේ පෞරුෂය ආධ්‍යාත්මයෙන් හදන්න ඕන කරුණාව දයාව මෛත්‍රිය සෙනෙහස ආලය ආදරය ඍජු බව මෘදු බව තපස වීරිය ताता तुल तीन नोने मैं दारू पेटी आगे लोके आलोक मत करान ताता राम्मा ट गाउरो नहीं है नामे आती है ना पुब्बा चारी है मूल में गुरुवरे या ताता यम्मा दारू आगे आराक्षक देवता वो काउंड है नोपेले न देवियां वैंदे ऐयो बनिवसे देवियां अम्मा नोपेले न देवियां वैंदे ऐयो बनिवसे देवियां अप्पा අම්මයි තාත්තයි තමයි මේ පොඩියුන්ගේ රැකවරණේ. ඒ දෙවියෝ හැර මේ දරුවෝ රකින්න වෙන දෙවියෙක් නැහැ. එහෙනම් දරුවෝ ඉදිරියේ අම්මයි අප්පච්චි දෙන්නා හොඳ දේවතාවෙක් හොඳ ගුරුවරයෙක්. ඒ වගේම
ගෙදර බුදුන් අම්මයි තාත්තයි දරුවන්ට නිර්වාණය පෙන්වන ගෙදර බුදුන් අම්මයි තාත්තයි මේ දරුවන්ගේ විමුක්තිය ආන්ගේ උදාරතර ගතිගුණ වලින් සුපෝසිතව අම්මයි අප්පච්චි හැදෙනවා නම් ඒ උත්තම වැඩිහිටියෝ ශාසන ගෞරවයෙන් ස්වාමින් වහන්සේලා වැඩෙනවා නම් ඒ උතුම් ගෞරවය මත උන්වහන්සේලා වැඩිහිටියෝ පාලකයෝ දසරාජ ධර්මයෙන් රජකම් කරනවා නම් ඒ උතුම් වැඩිහිටියෝ රාජ්‍ය සේවකයෝ රාජ්‍ය ආචාර ධර්ම ප්‍රතිපත්ති ගරුකව සේවයේ නියැලෙනවා නම් ඒ අත්ෝ උත්තම වැඩිහිටියෝ එනිසා අවබෝධයෙන් යුක්තව පින්නතුනි දැක දැන අඳුනාගෙන සත්පුරුෂ ඇසින් ලාබාලයන් ඉදිරියේ ගුණගරුක ලෙස ජීවත් වෙන කුල දෙටුවෝ වැඩිහිටියෝ ඉන්නවා ආන් ඒ අයගේ අවවාද අනුශාසනා ලැබීම කාටවත් කරදරයක් නැතුව ගෞරවණීය විදියට මට උගන්වාපු ගුරුවරයින් සහ ගුරුවරියන් මට චිත්‍රයක් වාගේ පේනවා පුතා චිත්‍රයක් වාගේ පේනවා අපිට ඒ කාලේ පෙළ පොත් තිබ්බේ නැහැ ඉගෙන ගන්න. ගුරුවරුන්ටත් පෙළ පොත් නැහැ සමහර. හැබැයි ගුරුවරු කොහොම හරි හොයාගෙන ඒවා ඒගොල්ලෝ පරිහරණය කරලා මතකයේ ධාරණයේ ගුණයෙන් ඇවිල්ලා අපේ පන්ති උගන්වනවා. 1980 ගණන්වල මම ඕ ලෙවල් ලියනකොට අපේ නායක හඳුන්නේ මනුතාපය නවකතාව අපට සාමාන්‍ය පෙළට තිබ්බේ. ධර්මා කියන ගුරු මෑණියන් වහන්සේ තමයි සිංහල ඉගැන්වුවේ. ඇස්වලින් කඳුළු වැටෙන්න මනුතාපේ උගන්නාපු ධර්මා ටීචර් උගන්නාපු ඒ උත්තම ගුරු පෞර්ෂයෙන් අදත් අම්මා වාගේ ඇස් ඉස්සරහා මැවිලා පේනවා බුද්ධ ධර්මයේ උගන්නාපු ගුරුතුමිය මැවිලා පේනවා ගණිතය උගන්නාපු විද්‍යාව උගන්නාපු සත 50ක් අරන් නැහැ පුතා අපෙන් විද්‍යාව උගන්නලා ගණන් උගන්නලා ඔව් ඉස්කෝලේ ඇරිච්ච ගමන් නවත්ත ගන්නවා නවත්තගෙන පැය දෙක තුනක් උගන්වනවා ගණිතයේ විද්‍යාව. හැබැයි මහානාම් මහත්තයා සෙනරත් ගුරු මහත්මයා කවදාකවත් ඉස්කෝලේ ළමයෙක්ගෙන් සත 50ක් අරන් ටොපියක් කාලා නැහැ. ඒ වාගේ පුණ්‍යවන්ත දේව ගුණයෙන් යුක්ත උත්තම චරිත මේ දෙරණේ හිටියා. ආන් එවැනි කුල දෙටුවන්ගේ අවවාද අනුශාසනා මත මං ගිය දහම් පාසලේ ගෞරවනීය මහසංගරුවනේ අවවාද අනුශාසනා ලැබමින් මා ආ ගමන් මගේ මට අවුරුදු 23 දී හිතුණා පැවිදි වෙන එක ලෝකේ ශ්‍රේෂ්ඨතම ජීවිතය ඒ නිසාවෙන් මා පැවිද්ද ලබා ගත යුතුයි කියලා දෙමව්පියන්ගේ කැමැත්ත බොහොම ආයාසයෙන් අරගෙන පැවිදි වූ ගමනේ මං ලෝකය වටා සරමින් ලෝකයේ ගෞරවය ලබමින් අභිමානවත් වූ ජීවිතයක් නිර්මාණය කරන්න හේතු උනේ වෙන මොනවත් නෙමෙයි වැඩිහිටියන්ගේ කුල දෙටුවන්ගේ අවවාද අනුශාසන කාටවත් කරදරයක් නෑ අපෙන් දැන් කාටවත් ණය නෑ කාටවත් බය නෑ නිදහස උපරියෙන් භුක්ති විඳිනවා සන්තෝෂය තියෙනවා මම් පෝසත් ඒ වගේම බෝසත් ගමනක් යන්න වීරිය කරනවා මම් පෝසත් කියලා කිව්වේ පුතා මම වටා තියෙන පරිසරයේ පෝසත් දැන් මට ආයාසයක් නැහැ මං ඒකයි කිව්වේ කෝටි දෙකක් යනවා වියදම අර ධාතු මන්දිරේටයි මෛත්‍රී බෝසත් පිළිටුවට කෝටි දෙකක් කිව්වාම නිකන් තබ්බීරි වෙනවා හැබැයි මං හදනවා ඇයි මං වටා බොහෝ පිරිසක් ලෝවැස්සෝ ඒ වැඩේට ඇහැ තියාගෙන ඉන්නවා මට පේනවා ඒ නිසා මට අමාරු නෑ ඒක හදන්න මට හරි ලේසි පින්නතුනි ඒ සියල්ල මා ධනවත් කළ මා පෝසත් කළ ලෝකේ නිර්මාණය වුණේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ලබාගෙන ශික්ෂාකාමීව පැවිදි ජීවිතේ පෞරුෂය හදාගෙන ආපු ගමන ඒ හින්දා ඕනෑම මිනිහෙකුට ධර්මානුකූල ජීවිතයක් තුලින් බහුශ්‍රුත භාවයේ ලබාගෙන හෙට දවස ලෝකය දිනන්න පුළුවන් වැඩිහිටියන්ගේ අවවාද අනුශාසන ඊළඟ කාරණය සුතංච සුත කියලා එතන කිව්වේ බහුශ්‍රුත භාවය ගොඩාක් දේ දැනගන්න ඕනේ මයි පුතා එකක් දැනගෙන බෑ අපි ඉස්කෝලේ පොත විතරක් ඉගෙනගෙන ඉස්සරහට යනවා
හැබැයි හේන ගැන දන්නේ නැහැ, වත්ත ගැන දන්නේ නැහැ, කුඹුර ගැන දන්නේ නැහැ, උදල්ල වැඩ දන්නේ නැහැ, පොරවේ වැඩ දන්නේ නැහැ, කැත්තේ වැඩ දන්නේ නැහැ, පිහියේ වැඩ දන්නේ නැහැ. මිනිහෙක් ඉදිරියේ කතා කරලා පෞරුෂය හදාගන්න කතිකත්වයක් නැහැ. මේ මොනවත් නොදන්නා ජීවිතවලට පුතේ හෙටක් නැහැ. ඒ හින්දා ජීවිතේ එකක් නැති වුණොත් තව එකකින් ගොඩනැගෙන්නට පුළුවන් වෙන විදියට බොහෝ දේ දන්නා මිනිසෙකු ලෙස ජීවිතේ ජය ගන්න මහන්සි ගන්න. ඒ සඳහා ඔබට දැක්ම ලබන්නට නිතර 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 බණහන් අවුරුද්දකට සැරයක් මේ වාගේ මේසා විශාල පිරිසක් ගෙන්නාගෙන මේ දෙරණේ මේ උතුම් වූ සිද්ධාස්ථානය තුල එක බණක් කිව්වාට වැඩක් නැහැ. පුතා ඕනෑම කළු ගලක් කුළු ගෙඩියෙන් ගහලා කඩන්නට එක පාරකින් ගහන්න බෑ. කුළු ගෙඩියෙන් ගහනකොටම කුළු ගෙඩියයි මිනිහයි විසිවෙනවා. පරාජිත හිතක් ඇති කරගන්නේ නැතුව නැවත 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 ගැසීමෙන් ඒ ගල දෙදරවා කඩා ප්‍රයෝජනයට ගැනීමේ වාග්ය තියෙනවා. බුලතා නැමැති මහා සිංහලයා පින්නතුනි ඔයාලා දැකලා ඇති වාපි කර්මාන්තේහි කෙලපැමිණි ඥානයෙන් මහා මේවාගේ විශාල ගල් පර්වතයක් මැද්දෙන් අඩි 4ක විතර කාණුවක් කපලා අඩි 50ක් විතර ගැඹුරට කාටද කරන්න පුළුවන්? ඈ මැෂින් නැති බෙහෙත් නැති කාලේ මේ මහා ගල් පර්වතයේ මැද්දෙන් කපලා ඇලක් හොරවුවක් හදලා තියෙනවා මයංග බුලතාගේ වැවි. අදන කෝටි ගියා හොරාකයිද පුතා ව්‍යාපෘතියට? කෝටි ගාලා හොරාකයි. ඒ තරම් කරුම නරුමයෝ ගොඩක් පිරිච්චි හෙළ දෙරණක් අපට ඉතුරු වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ පවිත්‍ර නිර්මල සදාකාලික දර්ශනය අපේ ඔළුවේ නැහැ. අපි නිකන් නාමිකව බෞද්ධයෝ කියලා කිව්වාට කොහෙද පුතා බෞද්ධකම තියෙන්නේ? රටේ අනිත් ආගමිකයොත් එහෙමයි. ඉස්ලාම් කියනවා ඉස්ලාම් දහම නැහැ ඒගොල්ලෝ ගාව. කතෝලික කියනවා කතෝලික දහම ඒගොල්ලෝ ගාව නැහැ. හින්දු කියනවා හින්දු දහම නැහැ. ඒවා පොත්වල පමණයි මිනිස්සු සරන්නේ පාපතර ගමනක. මේ රටේ හොරකම් කරන තරමක් හොරකම් කරන්නේ කවුද බලන්නකො? සියලු මානවයානේ. ඔකට ජාතියක් කුලයක් ගෝත්‍රයක් ප්‍රවේණියක් ආගමක් දහමක් තියෙනවද? නෑ. දෙමළ අයත් හොරකම් කරනවා, සිංහල අයත් හොරකම් කරනවා, මුස්ලිම් අයත් හොරකම් කරනවානේ. හින්දු බෞද්ධ කතෝලික ඉස්ලාම් මේ ඔක්කොම හොරකම් කරනවා. මේ ඔක්කොම කුඩු බිස්නස් කරනවා. මේ ඔක්කොම අරක්කු බොනවා, මද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ ඔක්කොම කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා. මේ ඔක්කොම ප්‍රාණඝාත කරනවා. හැබැයි එක දහමකවත් උගන්වලා තියෙනවද මේවා කරන්න? නෑ. මේ වගේ අයින් වෙන්න කියලා හැම දහමෙම තියෙන්නේ. එකම දහමකවත් නෑ පුතා පන්සිල් බිඳින්න. හැබැයි ලෝකයේ ඉදිරියේ මං අහවල් ආගමේ, මං අහවල් ජාතියේ, මං අහවල් කුලේ කියලා රඟපානවා. ඔක්කොම පෞකාර ගමනක යනවා. ඒ ගමනේ නිමාව පුතා ශ්‍රී ලංකා ද්වීපයම ගරා වැටිච්චි කඩා වැටිච්චි පාපතර ගමනකට සේන්දු වෙලා තියෙනවා. ආදි මුතුන් මිත්තෝ ලෝකේ උත්තරීතර රට හැටියට මේ රට නිර්මාණය කළේ. පන්සල කේන්ද්‍ර කරගෙන ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන උතුම් සංස්කෘතිය මත මේ ලංකාව ස්වම්පුස දේශයක් කරලා ලෝකයට කන්න දීපු පින්වත් රට. කොරියාවට මං ගියපු වෙලාවේ අවුරුදු 90ක වයෝවෘද අප්පච්චි කෙනෙක්ගේ මහලු අයගේ පොලක් තියෙනවා. මං ඒ පොල බලන්න ගියා. ඒ අප්පච්චි අම්මයි දෙන්නා දෙන්නටම අවුරුදු 90ක් විතර වයසයි. ඒ දෙන්නා දේශීය රොටි හදනවා කොරියාවට ගැලපෙන කොරියන් සංස්කෘතියේ තියෙන. ඒ දේශීය රොටි වළඳන්න යන් කියලා අපි ගිහිල්ලා 10 දෙනෙක් විතර ඒ කඩේ ඉඳගත්තා. කඩේ ඉඳගන්නකොටම ඔබට සුබ උදෑසනක් වාඩි වෙන්න. මොනවද අවශ්‍ය? අපි හදනවා දේශීය රොටි. කමුද කියලා ඇහුවා. ඊට පස්සේ අපේ කොල්ලෝ කිව්වා කොරියන් භාෂාවෙන්. ඒකට තමයි ආවේ ලංකාවේ ඉඳලා ආපු ස්වාමින් වහන්සේ කෙනෙකුත් ඉන්නවා. මේ බලන්න අපෝ මං අඳුරනවා.
ලංකාවේ ස්වාමීන් වහන්සේලා ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම ස්වාමීන් වහන්සේලා කිව්වා. කොරියාවේ මහායානයේ තියන්නේ කිව්වා. තේරවාදී බුදුදහම තියන්නේ ශ්‍රී ලංකා ද්වීපේ කිව්වා. ඒ තරම් ඥානයක් තියෙනවා ඒ අප්පච්චිට. ඒ අප්පච්චි එක්ක කතා කර කර ඉඳිද්දි කිව්වා එයාගේ කොල්ලා කාලේ ලංකාවෙන් හුණු සාල් අරන් ගියාලු කැඳ බොන්න. කොරියන් ආණ්ඩුවෙන් ලංකාවෙන් අරන් තියෙන හොඳ හාල් ගන්න සල්ලි නැතුව හුණු සාල් අප්පච්චි. අපේ නායක ආණ්ඩුවේ හුණු සාල් අරන් ගිහිල්ලා. හුණු සාල් ගෙනහිල්ලා අපේ රටේ තියෙන අය නිවිතියා කොළවාගේ කොළ වර්ගයක් තියෙනවා. ආන්ගේ කොළ හැලියක් කඩලා ඒකට හුණු සාල් අහුරක් දෙකක් දාලා කැඳ එකක් හදලා මුළු දවසම කැඳ එකෙන් ගත කෙරුවාලු. ඒ අප්පච්චි කියනවා. හැබැයි දැනට අවුරුදු 50කට ඉතර ඉස්සර වෙලා ජෝන් පාකර් කියන ජනාධිපතිතුමා මේ කොරියාව නිර්මාණය කළා. අද අපි හුණු සාල් ගෙනාපු රටේ මිනිස්සු ඇවිල්ලා අපි ගාව කුලි වැඩ කරනවා කිව්වා. ඒගොල්ලෝ කිව්වා කනගාටු යයි මෙහෙම උනේ කියලා. ඒකට රහස හොයන්න කිව්වා. ඒකට රහස වෙන මොකක්වත් නෙමෙයි. ලංකාව ගොඩනගා තිබිච්චි ලෞතුරා බෞද්ධ දර්ශනයෙන් පිට පැනලා පරගැති ගති ජීවිතයට අරගෙන ලෞකික රාගික කෙලස් බර ලෝකේ ඇවිදින්න ගිහිල්ලා වෙච්ච ඉරනම මේ. ඒ හින්දා ඔබ හැම දිනම අවබෝධයෙන් යුක්තව ජීවිතය දැකදැන අඳුනාගෙන පින්වත් බෝසත් ගමනක් යන්න වීරිය කරන්න ධර්මානුකූලව මා ඔබට කෙටියෙන් අත්තසෝදාර ජාතකය ලෞතුරා බුදුරජාණන් වහන්සේ විනිවිද දක්නා සොරයෙන් දේශනා කොට වදාළ ධර්මකාරණා කීපයක් මේ විස්තර කරන්නට යෙදුනේ. එයින්ලත් අවබෝධයෙන් ඔබේ ජීවිතයේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් මන් දන්නවා තියෙනවා කියලා ආන් ඒ තියෙන අඩුපාඩු මකාගෙන පිම්බත් බෝසත් ගමනක් ශික්ෂාකාමීව ගොඩනගන්න මහන්සි ගන්න. මේ දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න යහපත් ආකල්පවල දරුවන්ව තියන්න. ගෙදර වැඩපොළ වත්තේ වැඩපොළ හේනේ කුමුරේ වැඩපොළ මේ දරුවන්ට පුරුදු කරන්න. ශ්‍රී ලංකාව තව අවුරුදු දහස් ගාණක් යනකම් කුෂිකාර්මික රටක් විනා පුතා මේක වෙන ආකාරයකට ගොඩනගන්න පුළුවන් රටක් නෙමෙයි. ශ්‍රී ලංකාව කුෂිකාර්මිකයි. 3600ක් වැව් බඳවා වෙල් කුඹුරු අස්සද්දවා පෙර රජ දරුවෝ නිර්මාණය කරලා දුන්නේ ඒ නිසා. ඒ මත පිහිටපු අපි ලෝකේ උත්තරීතර තැනක හිටියා. හැබැයි ඒකට පයින් ගහපු අපි අද හිගා කනවා. ඒ හින්දා ඈත ගැන කියන්න ඕනේ නැහැ. මේක අත්දැකීම ඔබට හොඳට පේන්න තියෙනවා. ඒ හින්දා ඉතිහාසයේ දිහා බලලා වර්තමානයේ අවබෝධ කරගෙන අනාගතයේ මේ දරුවන්ට හිඟා නොකන රටක් හදලා දෙන්න, නිදහස් රටක් හදලා දෙන්න, අභිමානවත් රටක් හදලා දෙන්න, ස්වයංපෝෂිත රටක් හදලා දෙන්න වීරිය කරන්න. ඒ සඳහා තුනුරුවනේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාටම ධර්මඥානය ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාම ඉන්න තැන්වල හොම්මම ඉඳගෙන දෑත නළලේ තබාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වමින් පරිස්කාර පූජාවට එක්කාසු වෙන හැටියට සිහිපත් කරනවා. දෙනාම වන්දනා කරගමු පින් අනුමෝදන් වෙන්නට.
इच्छतम पच्चतम तुयंकिमेव समिज्जतु सब्बे पूरन्तु चित्त संकप्पा चन्द्रोपन्न रसीयताम् त्राइतर तिलक सकलान्य सागर पार गता निशेष नायक गुणरत्न मंदिराय मानव भाग्यवतर्य सम्य सम्बुद्ध सर्वज्ञ राजोत्तम आनंद वंशे विसिंह मधुर मनोहर गटपुर वीकनाथ गंभीर आलापेन देशना करन लद उत्तम श्री सद्धर्मेन कोटसा पुत्तलम दिस्त्रिक्कये ऐतिहासिक सिद्धस्थान आगम मानिकं कंद रजमा विहारीय परिसरये करवन लद मनराम दाम सभा मंडपे दे धर्मदान महापुण्य कर्मयक सिद्ध करवा वडन लद दान शील भावना दे त्रिविध पुण्य फल धर्मयोम कुल प्रवेनि गतव विहार गणे अपवात्ति वदाला नायक स्वामी इंद्र प्रमुख गौरवनीय महासंगरुवन पिंगंड वेनं उन्वांसेलाटत् मे वेर विहार गंभीरं कदम मम्मा वत्तल दुल गंगा केत्तु गह कुल तुरुलतावो तना तबा अपे जीवित दापट लबा दी मिय परलोगिया अपे मम्मा ताता ता मुत्त नत्तपनत्ता दी कुल दतुए पिंगंड वेनं हेमदनाटम पिं कुसल वेवा ससरे अतर मन वेवा लौतुरा बुदुंद कामा महानिवलिन सनसीमल बत्वाम අනතුරුව මේ පින් ඔබ අප හැම දෙනාගේම ද නමින් පීඩා නරක තිරිය ප්‍රේත අසුර ආදී සතර ආපා දුක්වලට නොපැමිණ දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙළවර මේ ගෞතම සම්බුද්ධ රාජයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ අවබෝධයෙන් අවබෝධයටගෙන භව දුක් නසා ලබන උතුම් අමා මහ නිවනින් සනසීම ලබන්නට ඔබට මට අපට හැදූ වැඩූ තනූ ගුරුවරද මාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලාතුරු භාතෘ භගිනි ආදී සකල ඥාති සමූහයාටද හේතු වාසනා ප්‍රාර්ථනාම සිද්ධ වේවා ඉසිතා චිත්ත ප්‍රීතිය යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතු अभिवादन शीलिस निच्चं उद्दापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति मिनाते समिज्जतु සිරුදනාටම තුනුරුවනේ උතුම් ආශිර්වාදයේ ජයසිරි මහ බෝහාමුදුරුවන්ගේ පීඨ ආරක්ෂාව දලදහාමුදුරුවන් වහන්සේගේ උතුම් වූ ආශිර්වාදයේ බලය කරන කොටගෙන නැලනුවන පසක් කරගනිමින් දිරිය වඩමින් මේ වැටි ඇති ශ්‍රී ලංකාව නැවත නගා සිටුවන්නට බිඳී ඇති ශ්‍රී ලංකාව නැවත ඒකාබද්ධ කරන්නට දිලිඳු දුප්පත් හිඟන ශ්‍රී ලංකාව සෞභාග්‍යයෙන් සපිරි දේශයක් කරන්නට පාපයෙන් වැසී ඇති ශ්‍රී ලංකාව පුණ්‍යවන්ත නිර්වාණගාමී පරිසරයක් කරන්නට වරම් ඔබතුලින් ඔබට ජනිත කරන්නට පුළුවන් ශක්තිය ධෛර්ය වාසනාව ලැබීවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තෙරුවන් සරණයි. පුරා පැය දෙකකට අධික කාලයක් ඔබ අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් පැවැත්වූ ගල්කිරියාගම श्री समाधि बौद्ध मध्यस्थानाधिपति त्रिविध हमुदा धर्म उपदेशक शास्त्र आचार्य शास्त्राधिपति गौरवणीय अपे खागम श्रीनंद स्वामी वहांसे सीलम दिनाट पुंची वेलावक उबवेनुएं उबे जीविते वेरदुहुतें हदागन्ना कारे इवागेम जीविते हैरवं लाक्षय कियादुं ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තවත් පුංචි විනාඩි 5ක කලගුණ දන්න මිනිස්සු වශයෙන් කලගුණ දන්න ජාතියක් වශයෙන් බෞද්ධ ජාතියක් වශයෙන් තව විනාඩි 5ක කාලයක් රැඳී ඉන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා මං හිතන්නේ අපේ ජීවිතේට වටිනා හරවත් අපේ දරුවව හදා ගන්න ආකාරය පිළිබඳ වටිනා ධර්ම දේශනාවක් පැවැත් වූ අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට अपे रट वेणुवें मेवैनी धर्मदेशना पावत्वला जीवित यहा पत्करांट पवल जीवित सार्थ करगांट मेवैनी दहस गानक
ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපගේ ආරාධනීය පරිදි අපි කලගුණ දන්නා මිනිසුන් වශයෙන් මුල් කිරියාගම රජමහා විහාරයේ මුල්ලේගම ගරු පඬිත නායක හිමිපාණන් වහන්සේටත් ඉහළගම පෙත්තමලු රජමහා විහාරාධිපති ගරුතරණීය මහා ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයට අනේක වාරක් ස්තුතිවන්ත වෙනවා එවැගේම මේ කටයුත්ත සාර්ථක කරගැනීම මුලින්ම යෝජනා කරලා අපේ මාණිකංකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපතිතුමාගේ අවසරය පරිදි ඒ කටයුත්ත සාර්ථක කරගැනීමට අවස්ථාව උදා කර දුන් ඒ අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් මෙවැනි කටයුතු ඉදිරියට කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරම මේ ධර්ම දේශනාව සාර්ථක කර ගැනීම සඳහා එච්.එම්. සේනාරත්න මහත්මයා නොය මහන්සි වුණා දිවාරයන් ලබා එතුමාණන්ටත් එවැගේම මේ ශබ්ද විකාශන යන්ත්‍රය ලබා දුන්න දවස් ගාණක මහත්මයාටත් විදුලි ආලෝකයෙන් ඔබව අඳුරේ තියන්න නැතුව ආලෝකමත් කළ මහත්මයාටත් එවැගේම ලස්සන ධර්ම මණ්ඩපයක් ඉදිකරලා ඊයේ ඉඳන් අද මේ වෙනකන් ඇසට